සුප දැවසක් කොෑල හැමෝල්ටම අද කුප්පිටව ලව සාදරයෙන් පෙහිිගන්නවා. ඉතිං අද මේ වීදයක මංවාලාට කියලා දෙන්න ඉලෙක්්‍රඇලිකල් කමිස්ටිවලේන වෝට මටරි කියන ටෙක්නනිික්ික පාවිච්චි කරලා අපි කරන එක්ස්පරිමෙන්ට් එකක් ගැන ඉතිං අපි මේකෙදි කතා කරන්නේ සලි වෝමක් termin of ferරියනන් රෙඩක්ස් කපල් කිය එෙස්පරමට් එකක් හම කිව්වාවගේම අපි මේකේදි පාවිච්චි කරන ඉලෙක්ට්‍ර ඇනලිටිකල් ටෙක්නනික් එක තමයි වෝල් මට්‍ර කියලා කියන්න.ෝමට්‍ර. ඉතිං අපි කලින් වීඩියෝස් දෙකේ දි කතාකරපු එක්ස්පෙරිමන්ටල ද අපි පාවිච්චි කරේ පොටංශියෝමෙට්‍රි කියන ඉලෙට්‍රෝඇලිටකල් මැතර්ඩ්ක්. දැම්ම වෝට මට්‍රි කියන මෙතර්් එක ගත්තම මේ වෝට මට්‍රීයටටත එෙත් මෙතර්ස්් ගොඩක් තියෙනවා. ෝට මට්‍රිය ආකාරත් ගොඩක් තියෙනවා. පොෝමටියල්ද මංකව පොටන් ියෝමටික් ටයිටරේන් හ ඩිරෙට් පොටෝ මටරි වගේ ෝල්ට මට්‍රිය අත තෙත් සයිකලික් වෝමට්‍රිය හු ඩයනමික් ෝ මට ඒවගේ වෝට මට්‍රියයාාකාල් කීපයක් තියෙනවා ඉතින් ඒ ෝල් මටියආකාරවලින් අපි මේක්ස්පරරිමන්ට් එකේලි පාවිච්චි කරන්න සයිකලි කෝල්ට මෙටරිි කියන වෝට මට්‍රික් මතඩ එක හරි ඉතින් සකලික් වෝල්ට මට්‍රරි වලට යන්න කලින් මම ෝල්ට මටරිි ගැන ඉතාමත් කෙටිය පැහැදිලි කරන්න. මොක්කද මේ වෝල්ට මට්‍රි කියන්න ටිකක් දීර්ගව අපි කතා කරන්න ඕනි පැත්තක්. ඒකෙද අපි කතා කරන්න ඕනි කාරණ ගණනාවක් තියෙනවා. ඉතින් ඒ හැමදීම මෙතන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩා දිගවෙනවා. ඒ නිසා මම මේ වීඩියෝයකේදී. හරියටම ෆෝකස් කරන්නේ මේ එක්ස්පෙරිමෙන්ට් එකට අදාළ කරුණු ගැන. ඉතින් එකපාරම සයිකලික් වෝල්ඩ මෙට්‍රිවලට පනින්න බැරි නිසා මම වෝල්ඩමේට්‍රි ගැන ඉක්තාමත් කෙටියම් පැහැදිලි කරන්න. හරි. ඇතින් වෝල්ඩ මට්‍රිවල අපි පොටෙන්ියෝමෙට්‍රිවල වගේ නෙමෙයි වෝඩ මට්‍රිවලද අපි පාවිච්චි කරන්නේ ත්‍රීලෙටරෝඩ් සිිටම් එක. ත්‍රීලෙක්ටරෝඩ් ගැනේ ඉලෙක්රෝඩ් තුනේ සිිස්ටම් එකක් අපේ. පාවිච්චි කරන්නේ. ්‍රඉෙක්්‍රෝඩ් ස්ටම් එක. සිිස්ටම් එකක් තමයි පාවිච්චි කරන්න. වෙදිං වලට මේ රූප පේනවා ඒ ඉලෙක්ට්‍රෝඩා කාරතුුණ. Workෙක්ෝඩ් එක රෆර ඉෙක්රෝඩ් එක සහ කවුන්ට ඉලෙක්රෝඩ් එක කියන ඉලෙක්රෝඩස් තුන තමයි අපි මේ වෝටමිටි කියන ටක්නික් එකේ දී පාවිච්චි කරන්නේ හරි එහෙනම් අපි මොනවද පාවිච්චි කරන ඉලෙක්්‍රෝඩාකාරතුන පලවෙනි එකක ඉලෙක්්‍රෝඩ් එකඉලේ‍රෝ එක දෙවැනි එක කෙෝ ක ඉති මේ කව ෙෝ් එක කියන එක අපට පොටෝමට වල හම්බුණේ නැහැ අපිට හාම්බුණනේක ෙෝ් එක සහ රර ෙෝඩ් එක කිය ෙක්්‍රෝඩ් දෙක විතරයි හෙනම් අපේ තුන් ෙෝ් එක මොකක්ද රෆර ෙෝ්ෙෝ ඉතිොන්ම්‍රී පාවිච්ිරන ඉලෙක්ට්‍රෝඩ ආකාර දෙකට අමතරව අපි මේකෙදිි පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ ආකාරේ තමයි කවන් ෙක්රෝඩ් එක කියලා කියන්නේ මේ කවන්් ලෙක්්‍රෝ් එකට අපි තව නමක් කියනවා.රිෙෝ එක කියලා.රිඉලේ‍රෝඩ එක කියලත් කියනවා. හරි. දැන් මෙ workingෝ එකෝට මටවලද අපි පාවිච්චි කරන, ව ඉෙක්්‍රෝඩ් එකට අපි ගණ්ඩුවනි කයාෆලි පොලිෂ්ට් වර්ක ඉලෙක්ට්‍රෝඩ් එක මොකද මේ වර්කං ඉලෙක්ට්‍රරෝඩ් එකේ සර්ෆේස්ස එක මත. එක කියන්න ඉලෙක්ටෝන් ඉලෙක්ට්‍රොෝලයිට් සර්ෆේස් එක මත තමයි ියක්ෂන් එක සිද්ධවෙන්න මෙතන ඔයාලාට පේනවන මේ නිල් පාටිං පෙන්නල තියෙනවා මේ සර්ෆේස් එක මත තමයි. රියක්ෂන් එක සිද්ධ වෙන්නේ. හරි ඇතකොට ඉලෙක්ටරෝට් ඉෙක්ට්‍රොලයිට් සර්ෆේස් එක මත රියක්ෂන් එක සිද්ධ වෙන්නේ ඒ නිසා කයාෆුලි පොලිට් ෝර්කින් ඉෙක්ටරෝඩ්ඩගක් අපේ පාවිචි කරන්න් ඕනි වෝල්ට මටරි ටෙක්නෙක්ස් වලද. හරි එනඟට මේ වර්කංෙක්්‍රෝඩ් එක මතට අපි මේ වෝමට ටෙක්නික් සලදී ඇප්ලයි කරනවා වියබ පොටෙන්න්ශල් එක ඒ කියන්නේ කාලයත් සමඟ වෙනස්්‍රන පොටෙන්න්ශල් එකක් අපි මේ වර්කංඉෙක්්‍රෝඩ් එක මත්තට ඇප්ලයි කරනවා හ එහෙෙනම් අපි මොක්ද වෙක්ෝ් එක මතට ඇ්ලයි කරනවා කිව්වෙ අපි ඇප්ලයි කරන්නේවියබ. එයිේෂ අපි මේ වෝල්ට මට්‍රී වලදර්කං ලෙක්ටරෝඩ් එක මතට කාලයත් සමඟ වෙනස් පොටන්ශල් සිගනල් එක ඇ්ලයි කරනවා ඒකට අපි කියනවාවියබල් පොටල් එක්යිටන් සිගනල් එක ඇ්ල කරනා කියලා දැන් මේ කාලයත් එක වෙනස් වෙන ොෙන්ශල් එක්යිටේන් සිගනල් ලක අපි කොහොමද මේ වර්ක ඉලෙක්ට්‍රෝඩ් එක මතට ඇප්ලයි කරන්න ඒකට අපි පාවිච්චි කරනවා මේ පොටන්ශෝ ස්ටැට් කියන ඉස්්‍රමන්් එක හෙනම් අපි මොකක් පාවිච්චි කරලද මේකට මේ ේියබල් එක්යිටේන් සිගනල් එක ඇප්ලයි කරන්නේ පොටන්ශෝස්කැට් කියන මෙන්න මේ ඉන්ස්්‍රමන්් එක පාවිච්චි කරලා හරි දැන් අපි කාලයක් සමග මේ වර්කංෙක්්‍රෝඩ් එක මතට ඇප්ල කරන කාලයත් සමඟ වෙනස් වෙන පොටන්ල් සිගනල් එක කැප්ලයි කරන කිවන්නේ ර්ක ලෙක්ට්‍රෝඩ් එක මතට ඉතින් එයාගේ කාලයක්ත් සමඟ අපි සිදු කරන පොටෙන්ශල් වෙනස පොටන්ශල් එක කොහොමද කාලයක්ත් සමඟ වෙනස් කරන්න කියන එක මේ වෝට මිට්‍ර ටෙක්නික්කෙන් ටෙක්නික් එකට වෙනස් වෙනවා. හරි ඉතින් ඒ කාලයත් එ, අපි පොටංශල්ල එක වෙනස් කරන විදිහ අනුව අපිට දෙන කරන් එක මේ පොටංශල්ලක වෙනස්්‍රද්දිී වර්කං එලෙක්ට්‍රෝඩ් එකට ඇප්ලයි කරන අපිට ඊට අනුරූප කරට් ්‍රෙස්පොන්ස එකක් ලබා දෙනෝ. හරි ඒ ලබාදින කරට් රෙස්පොන්ස එක අපි කාලයත් සමඟ මෙයාමතට මේ වර්කඉලෙක්්‍රෝඩ් එක මතට ඇ්ලයි කරන පොටෙන්න්ශල් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අපි වෙනස් කරන්න කියන එක මත ඒ අපිට හම් වෙන කරන් ්‍රෙස්පොන් එකත් වෙනස් වෙනවා. එහෙනම් අපි කියනවා මේ වියබර් පොටන්ල් එක්ටන් සිගනල් එක අපි වර්කංඉලෙක්ෝඩ් එක මත්තට ලබා දෙන නිසා මෙයා අපිට ලබා දෙනවා. characteristic current response ekak hari me nisa mokak da produces producers characteristic characteristic current response ඉතින් මේ කරන් ්‍රෙස්පොන්ස එක ඒ වෝටමට්‍රික් අපි පාවිච්චි කරන වෝට මට්‍රික් ටෙක්නනික් එකට කැරැක්ටරිස්ටික් එක කියන්න අපි පාවිච්චි කරන වෝටමට්‍රි ටෙක්නනිික් එකට ආවේ නිකයි මේ වේියබල් පොටෙන්ශල් ල එක නිසා අපිට හම්බෙන කරන් ෙස්පොන්ස එක ඉතිං මේ කරන් රෙස්පොන්ස එක තමයි අපි වෝල් මෙට්‍රරි වලදීමෂර් කරන්නේ රි මේක තමයි අපි මෙෂර් කරන්නේ. හරි What හරි එහෙනම් වෝටමට්‍රරි වලදී අපි ගන්න මෙෂමන් එක මොකක් ද පොටේශල් එක වෙනස් කරමින් කරන් එක වෙනස්වීම බලනවා. හරි කරන් ප්‍රෙස්පොන්ස එකකොහොම දෙන්න කියලා බලනවා. Work ඉෙක්රෝඩ් එකක මතට වරියබල් පොටල් එක්යින් සිගනල් එකක් දීලා කාලයත් සමඟ පොටෙන්න්ශල් එක වෙනස් කරමින් අපි බලනවා කොහොමද කරන් එක වෙනස් වෙන්නේ කියලා. හරි ඔනෝක තමයි අපි වෝල්ට මැට්‍රිවලදී මෙෂ කරන්නේ. හරි ඉහඟට කවට ෙක්ට්‍රෝඩ් එක මේ කවට ඉෙක්්‍රෝඩ් එකකයි වර් ලෙක්්‍රෝඩ් එකයි අතර තමයි කරන්් එක ෆ්ලෝ වෙන්නේ කරන්ට එක ගලන්නේ කවුරු අතරද මේ දෙන්න අතර කරලබිවී කරට් එක ගලන්නේ දැම් මේ සර්කිට් එක කරන්ට එක ගලවාන කරන්ටක ගලන්නේ මොන දෙන්න අතර ද වක ඉලෙක්ට්‍රෝඩ් එකයි කවන්ට ඉලෙක්ට්‍රෝඩ් එකයි අතර. දැම් මංකිෙව්වා මේ වෝල්ඩ ම මෙට්‍රිවලද අපි ගන්න මෙෂාවන්ටික මොකදද පොටෙන්ශල් එක වෙනස් කරමින් ඊට අනුරූපව කරන්්ටක වෙනස් වෙන්න කෝහමද කියලා බලන එක. ඒනම් අපි කරන්ට එක මෙශා කරන්න ඕනිේ. ඒනම් කරන්ටක මෙශා කරන්නේ අපි මොකෙන්ද මොකප පාවිච්චි කල්ලද. ඇමීට එක පාවිච්චි කරලා ඇමීට එක පාවිච්චි කරල තමයි කරන් එක මෙෂය කරන්න එහෙනම් අපි ඇමීට එක සෙට් කරන්න ඕනි කවුරු අතරටද. දැන් කරන්් එක ගලන්න නැහැ මේ වෝල්ට මට්‍රීවලදී රෙෆරන්ස් ඉලෙක්ට්‍රෝඩ් එක හරහා. හරි කරන් එක ගලන්න වර්කං ඉලෙක්ට්‍රෝඩ් එකයි කවුන්ට ඉලෙක්ටරෝඩ් එකයි අතර එහෙනම් අපි කරන්ට එක මෙෂය කරන්න්ඩෝනී වරු අතරද ෙක්රෝඩ් එකකයි කවන්් ලෙක්්‍රෝඩ් එකයි අතර ඒනම් ඇමීට එකසෙට් කරන්න ඕක ඉෙක්රෝඩ් එකකයි කවන්් ලෙක්්‍රෝ් එකයි අතරට දැන්වාලට මෙතන පේනවාක ඉෙක්්‍රෝ්කයි කවන් ෙක්රෝඩ් එකයි අතරට සෙට් කල්ලා තියෙනවා ඇමීට එක හරි ඇමීට එක තමයි මේ සෙට් කරලා තියනෙ මොකක්ද මේ තියෙන්නේ මේ තියන්නේ ඇමීට එක හරි කරන්ට් එක මනින් ඉන්ට යාලට මෙතන පේවා පොටන්ියෝ ස්ටක්් එක තියනවා ඇයි පොටන්සිියෝ ට් එක තියෙන්නේෙ මං කලින් කිව්වා වියබ පොල්ලෙක්යිේන් සිගනල් එක ජනරේට් කරන්න හරි එතකොට ඒ වේරියබල් පොටන්ශල් එක කවරු මතර දැප්ලයි කරන්න වර්ක එලෙක්ට්‍රෝඩ් එකට එෙෙනම් මේ පොටන්ියෝ ස්ට් එක වර් ඉලෙක්ටරෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්න්න ඕන් හරි ඔන්න කවන්්ට ඉලෙක්ට්‍රෝඩ් එකත් හරි ඊඟට රෆ ලෙක්ටරෝඩ් එක රෆන් ලෙක්ට්‍රෝඩ් එක අපි න්නවා රෙෆරන් ඉෙක්ටරෝඩ් එක මත කොන්ස්ටන් පොටන්ශල් එකක් තමයි අපි පවත්ත ගන්න මෙයාමත තියෙන්නේ කොන්ස්ටන්් පොටෙන්න්ශල් එක හරි කොන්ස්ටන් පොටන්ශල් එකක් ඇයි අපි මෙයාමත පොටන්ශල් එක කොන්ස්ටන්්ව තියාගන්නේ අපි හරියටම ඇකිවරේට්ලි මෙිශල් කරගන්නඩුවන් දැන් අපි කිව්වනේ වර්කින් ඉලෙක්ට්‍රෝඩ් එක මතට වේියබල් පොටෙන්ශල් සිගනල් එකක් දෙනව කියලා වේියබල් පොටන්ශල් එක කැප්ලයි කරන වර්ක ඉලෙක්ටරෝඩ් එකක මතට ඉතින් අපි ඒ ඇප්ලයි කරනොන්ශල් හරියටම මැනගන්න ඕනිේ හරි ඒ හරියටම මැනගද්දී අපි හැමතිස්සම ඒ පොටන්ශල් එක මෙශ කරන්නේ මේ රෙෆරන් ඉලෙක්ටරෝඩ් එකට සාපේක්ෂව එහෙන කෙනෙක්ට සාපේක්ෂවනම් මෙෂය කරන්නේ මෙයා ඒ කියන්නේ මේ රෆරන්සි ලෙක්රෝඩ් එකට සා වර්ක ඉලෙක්ට්‍රෝඩ් එකේ පොටන්ශල් එක මනින් එහෙන රෙෆරන්සි ඉලෙක්ටරෝඩ් එකේ ස්ටේබල් පොටෙන්න්ශල් එකක් තියන්ඩනි ස්ටේබල් රෙෆරන්ස් පොටන්ශල් එකක් තිබුුණොත් තමයි මෙයාට සාපේක්ෂව මෙයා मैंने देखा ना फुल वांग बैंड है ना आई आप ही रेफरेंस इलेक्ट्रोड देखा पाविचिकरण ने तू एक्यूरेटली मेशर एक्यूरेटली मेशर द अप्लाइड पोटेंशियल अप्लाइड पोटेंशियल रेलेटिव तू अ स्टेबल ස්කේබල් රන් ලෙක්ටෝඩ් එකට සාපේක්ෂව තමයි අපි වක ඉෙක්ටරෝඩ් එකට අපි ඇප්ලයි කරන පොටන්ශල් එක මැන ගන්නට එක ඇකිරේටලි සිද් වඩ නම් මේ රෆන්ස් ඉෙක්ටරෝඩ් එක මත කොන්ස්ටන් පොටන්ල් එක තියන්න ඕන හරි හැ ය ෙක්්‍රෝඩ රතුන තමයි අප ෝඩ මෙට්‍රීවලද පාවිච්චි කරන්න වර්ින් ඉෙක්ෝඩ් එක කව ක්රෝඩ් එක රෆ ෙක්ෝඩ්ක් හරි මම කිව්වා කලින් අපි මෙතනද මේ පොටන්ියෝමට්‍රි වලදිින් වර්කං ඉලෙක්්‍රෝඩ් එකට කාලයත් සමඳ වෙනස් වෙන පොටන්ශල් සිගනල් එකක් පොටශල් එක්සයිේන් සිගනල් එක වර්කං ඉලෙක්ටරෝඩ් එකක මතට ලබා දෙනවා කියලා. එතකොට මේ කාලයත් එක්ක අපි කොහොමද පොටෙන්ශල් එක වෙනස් කරන්න කියන එක වෝටමට්‍ර ටෙක්නික්ෙන් ටෙක්නනිික් එකට වෙනස්. හරි හඩුඩනමික් වෝල්ට මට්‍රි වල වෙනස්. ඟට සයිකි ෝල්ට මට්‍රිවල වෙනස්. හරි ලීනිියවෝල්ට මට්‍රරිවල වෙනස්. හරි ඒවගේ ඔල්ට මට්‍රරි ටෙක්නික් එකෙන් ටෙක්නික් එකට කොහොමද අපි කාලයත් සමඟ පොටන්ශල් එක වෙනස් කරන්න කියන එක ටෙක්නිික්ගෙන් තෙක්නික් එකට වෙනස්. එන්න ඒ කාලයත් සමඟ අපි කොහොමද පොටංශල් එක වෙනස් කරන්න කියන එකට අපි නමක් කියනවා මොකක් කියලද කියන්නේ අපි කියනවා වෆෝම් එක කියලා. වෆ හරි ව්ෆෝම් එක කියලා කියනවා කාලයත් සමඟ කොහොමද පොටන්ශල් එක වෙනස් කරන්න කියලා ඉතින් මේ තියෙන්නේ වෝට මට්‍රරි ටෙක්නික්ස් කීපයක්කට වෝල්ටමටරි ටෙක්නික්ස් කීපයක වව්ෆෝම් එක කොහොමද කියලා න කාලයක්ත් සමඟ එයාලගේ පොටෙන්ශල් එක වෙනස් කරන්න කොහොමද කියලා ඉතින් මේ තියන පොර ග්‍රී සහඩු ඩයිනමික් වෝල්ට මිට්‍ර කියන වෝල්ටමට්‍රි ටෙක්නිික් සලා කාලයත් සමඟ මේ විදිහට තමයි පොටේශල්ල එක වෙනස් දෙන ලිහියලි. හරි ඊළඟට ඩිෆල් පල් පොලො ගි කියය ෝල්ට මටි ටෙක්නිික් එකේද මේ වගේ ඩිෆරන්ශල් පාල් එකත් තමයි තියෙන්න. ඊළඟට ස්කෑවේ වෝල්ට මටික වෝල්ට මට්‍රික් ටෙක්නනික් එකේ මේ විදිහට ස්කවයා වේව් එකක් තියෙන්නේ. හරි කාලයත් සමඟ පොටන්ශල්ල එක මේ විදිහයට වෙනස්වෙන්. ඊළඟට අද අපි කතා කරන සයිකලික් වෝල්ට මට්‍රි ටෙක්නික් එකේදී හොයිගේ රවෆෝම් එකක්ද තියෙන්නේ ටයන් ගව්ල වෆෝම් එකක් තියෙන කාලයත් සමඟ මේ විදිහට තමයි වෆෝම් එක එක කාලයත් සමග පොටේන්ශල් එකේ වෙනස්වීම මෙන්න මේවිලට හරි ට්‍රයන්ගව්ල ත්‍රිකෝනා කාරයි හරි දැන්ගට බලමු මේ සයිකලික් ෝල්ට මට්‍රරිි එස්පිරිමටලද අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝ කැමිකල් සෙල්ල එක මොන වගේද කියලා මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ඉලෙක්්‍රෝ කැමික සෙල් එකඉෙ කමික දැම්මන් කලින් කියල දුන්න අපි මේකදි පාවිච්චි කරන්න ්‍රීක්ෝඩසිටම් එකක් එහෙන මේ ඉෙක්්‍රෝ කැමිකල් සෙල්ල එක ඉලෙක්ටෝඩ තුනක් තියෙන්න වක ලෙක්්‍රෝඩ් එක තියෙනවා ré लेக்ட் ரோ deක තියෙනවා, வுන් लेෙக்ட்ரோ เดක තියන. வேking इக்ட்ரோdekai, countउంట इलेෙக்ட்ரோෝเดක තරට ඇමිට එකක් සෙට් කරනවා මොකද වර්ක ඉෙක්ටෝඩ් එකහ කව් ෙක්ටරෝඩ් එකක අතර මයි රන්් එක ගලන්න එනම් රන්ට මශය කරන්නම් වර් ලෙක්ට්‍රෝඩ් එකයි කව් ෙක්ටෝඩ් එකක තරට අපි අනීට එකක් සැට් කරනවා ඉළඟට අප වකං ඉලෙක්ට්‍රෝඩ් එක මතර මයි කාලයක්ත් සමඟ වෙනස් වෙන පොටන්ල් එක්ටේෂන් සිගනල් එක ලබා දෙන්න එහෙනම් අපි ෝර්ක ඉලෙක්්‍රෝඩ් එකට සෙට් කරනවා පොටන්සිෝ. ්ක් පොට ට් එකක් සැට් කරනවා ඊඟට අපි බාලන් වනි ෝර්කින් ඉලෙක්ට්‍රෝඩ් එකට ඒ අපප්ලයි කරන පොටේංශල් එක ස්ටේබල් රෆරන්ස් ලෙක්ටරෝඩ් එකකට සාපේක්ෂව අපි මනින් ඕනිේ හෙන ෝර්කං ලෙක්ටරෝඩ් එකයි ෙෆරන් ෙක්ටරෝඩ් එකක අතරට අපි වෝල්ට් මීට එක සැට් කරනවා හරි ඔො ඔය විදිහට ඉලෙක්ට්‍රරෝඩ තුන සෙට් කරගෙන අපි ඒ තුන ගිල්ල නෝනි ඉලෙක්ට්‍රෝලයිට් සැලිෂන් එකක ඉලෙක්ට්‍රුලයි් සෙලෂන් එක මේ විදිහට ඉමස් කරන්න ඕනේ එතකොට ඒ ඉමස් කරන ඉලෙක්ට්‍රොලයිට් සෙලෂන් එක ප්‍රධාන වශයෙන් කම්පවන්ස් එහෙමත් නත්තං කම්පෝනන්ස් දෙකකින් සමන් විතයි මොනවද ඒ පලවෙනි එක තමයි ඇලයි් එක ඇනලයිට් එක කියන්නේ අපි මෙශය කරන කම්පවුන්් එක අපේ මොකක් ද අපි ඉන්නෙටගේට් කරන්න එක තමයි ඇනලයි් එක මෙතන්න දිනා අපි අපි මේක් පරරිමෙන්ට් එකේ දී ැන ෙරරි සෑනයිට් ෆෙරෝ සයිනයි් ඉන්වස්ටිග් කරන්න යන එක්ස්පෙරිමෙන්් එකේ දී අපේ ඇනලයි් සෙලෂන් එකේ ආරම්බේදි තියෙන්න්නේ ෆැරිීසායනයි් හරි එතකොට එක තමයි ඇනලයිට් එක වෙන්න ඊළඟට ඉලෙලයිට් සෙලෂන් එකේ තියන ඒළඟ කම්පෝනට් එක තමයි සපෝටින්ං ලෙක්ටොලයි් එක සපෝට ේ ඉදි සපෝ එෙටලයි් එක ගනත් අපිට කතා කරන්න දේවල් කීපයක් තියෙන නමුත් මම කෙටෙන් කියන්න මොකද සපෝට එලෙටලයි් එක කියලා කියන්න කිය ගෙන සපට ෙටලයි් එක මොකද කරන්න කියලා අපි බලමු සප එලෙටලाइ් එකක් අපි පාවිච්චි කරන්නේ එයා එයා මොකද කරන්නේ ලෝවස්ද ෙ මගන් මලල හරි එතකොට සප එලයි් එක මයිග්‍රේෂන් ෙක්් එක අඩු කරනවා මග්‍රේෂන් එක කියන්න මොකක් දෙ මේක මෙතනදි මම ලොකෝට කියලා දෙන්න යන්න නැහැ නමුත් මම කියන්න පොයින්ට එකක් ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් එක මෙතන ද සයිකි කෝල්ට මට්‍රියවලදි පාවිච්ි කරන එලෙක්ට්‍රකමිකල් සෙල්ලේද අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොලයිට් සැලෂන් එක අපි ස්ටර් කරන්න නෑ අන්ටර්ඩ් සැලුෂන් එකක්. එකයන් අප එක කලතන්නේ නැහැ අන්ස්ටර්ඩ් සෙලෂන් එකක් තමයි පාවිච්චි කරන්න මොකක් අපි පාවිච්චි කරන්න අන්ටර්ඩ. ඒ කලතන්න නැහැ පොටන්ශියෝ මෙට්‍රි වලද වගේ එත්තකොට අන්ටේඩ් සැලෂන් එක පාවිච්චි කරද්දි දැන් අපි අපි මෙන්න මේ විදිට වකන් ලෙක්ට්‍රෝඩ් එක ගම මේ ෝර්කන් ඉලෙක්ට්‍රෝඩ් එක අසල තමයි මොකක්ද වෙන්න අප ඉලෙක්ට්‍රෝකමකල් රියක්ෂන් සිද් වෙන්න මේ ෝර්කං ලෙක්ට්‍රෝඩ් එක අසල මේ ඉලෙක්ටරෝඩ් ඉලෙක්ටරෝලයි ඉන්ටෆේස් එක තමයි ඒ අදාලා ඉල්ලෙක්ට්‍රෝකමිකල් රියක්ෂන් සිද්ධ වෙෙන එතකොට මෙතන මේ රියක්ෂන් එක සිද්ධ වෙද්දි. මෙතන ඉලෙක්ටෝඩ එෙටලයි් සැලෂන් ඉට්‍රේස් එකේ ඒ අදාළ රියක්ෂන් සිද්ධ වෙද්දි මොකද වෙන්න මේ සැලියෂන් එක දැන් අපි ස්ටර් කරන්න නෑන එකැන අපි කලතන්න නෑන එතකොට මොකද වෙන්න මෙතනද ඒ රියක්ෂන් එක සිද්ධ වීගන යද්දි මේ සැලුෂන් එක තුළ කොන්සට්‍රේෂන් ග්‍රඩියන්් එකක් සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඇති වෙනවා. ඒ සාන්ද්‍රණ අනුක්‍රමණය ඇති වනාම ඒ සාන්ද්‍රණ අනුක්‍රමණයක් තියද්දි මොකද වෙන්න අපි දන්නවා කොන්සන්ට්‍රේෂන් එක වැඩි තනේ දලා ොන්සෙන්ට්‍රේෂන් එක අඩු තැනට ස්පීසි ඩිෆස් වෙනවා. ඩිෆෂන් එකක් සිද්ධ වෙනවා හරි එතකොට මේ සයිකලික් වෝල්ට මෙට්‍රිවලදී අපිට තියෙන්න්නේෝනි ඩිෆෂන් එක අපි. කරග්ඩෝන අපි පරිවෙන්ඩ් කරගණ්ඩෝනිී මයිග්‍රේෂන් එක මයික්‍රේෂන් එක කියලා කියන්න දැම් මංකිවන සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ අයන මෙහම ඩිෆස් වෙනවා කියලා ඒ ඩිියස් ද්දී සමහර විට ධනාරෝපිත මේ පැත්ත වැඩි වෙන්ඩ පුළුවන් ්‍රීනාරෝපිත මේ පැත්ත වැඩිවෙන්ඩ පුුලා එතකොට මේ සැලවෂන් එකේ චාර්් ක්‍රේඩියන්ට් එකකුත් තියෙන්න්ඩ පුළුවන් ොන්සන්ට්‍රේෂන් ග්‍රඩියන්ට් එක කට අමතරව චාර්් ග්‍රඩියන්ටක් ඒ කියන්නේ ආරෝපන අනුක්‍රමණයක් තියන්දත් පුළුවන් එහමත් නැත්තම් තැන්තන්වල ආරෝපට වෙනස්ේෙන්ඩ පුළුවන්. එතකොට අපි හිතන්ඩක අපට කොන්සට්‍රේෂන් ග්‍රඩියන්ට් එක හරහා අපේ ඇනලයි්ක මේ ඉලෙක්ට්‍රෝඩ් එක අසරට එන්ඩනි. දැන් අපේ ඇනලයිට් එකට ඉලෙක්ට්‍රෝඩ් එක ලඟට එන එක බාධාවක් වෙනවා එලෙක්ට්‍රෝඩ් එක ළඟට එඩ අමාරු වෙනවා මේ සලුෂන් එක චා් වෙලා තිබුණොත් තැන්තැන්වල එකේ ආරෝපණ තිබුණොත් මොකද වෙන්නේ අපේ ඇනලයිට් එක මේ ඉලෙක්ට්‍රෝඩ් එක මතට එන්නේ නැතුව ඒ අදාළ චාජ් තැනට අපිත්ත මුොක දැන් අපේ ඇනලයිට් එක ධනාරෝපිතකක් කියලා ඒයා මොකද වෙන්න සල්ලියෂන් එක වෙන කො හරි තැනක් ්‍රීලා තිබුණොත් එහෙට ඇදිලා යනවා. හරි ඒවගේ මයිග්‍රේෂන් එක කියන්නේ එක චාර්් එක නිසා ආරෝපණය නිසා අයනවල සිද්ධ වෙන ගමන් කිරීම එහෙන අපි මයික්‍රේෂන් එක නවත් අන්න ඕනි අපි මෙතනදී ඩිෆියෂන් එක කියන එක තමයි පවත්්‍රගන්න ඕනිට කොට අප මයිග්‍රේෂන් කියන ෆෙක්ට එක අයින්කරගන්නඩ ඕනි ඒ එකකට අපේ ස්වලියෂන් එකේ චාර්්‍යක බලස් රෙන්ඩ ඕනි කොහෙකො හරි දනරීන ආරෝභ පිත වෙලා තියෙනවන? චාර්් අපි බැලන්ස් කරන්න ඕනි ඒකට තමයි අපි සපෝටින් ඉලෙක්ට ලයිට් එකක් පාවිච්චි කරන්න මෙයා නොන්්‍රියක්ටව් රියක්ෂන් එකට සහ බාගවෙන්න නැහැ හැබැයි මෙයා සැලෂන් එක කොය හරි ධන විදිහට ආරෝපනය වෙලා තියෙනවානම් එයා එතනට ගිහිල්ලා ඒ නිියවටරලයිස් කරන්නක් කොයි හරි රින විදිහට ආරෝපනය වෙලා තියෙනට එයා එත්තැට ිල්ලා ඒක නිවටලයිස් කනන්න ට මේ මයිග්‍රේෂන් කෙනෙ ෙක්් එක අයින් වෙලා සැලිෂන් එක රිෙසිස්ටන් කඩු වෙලා මේ අපේ ඩිෆියෂන් ප්‍රසෙස් එක ස්මුූලි සිද්ධනවා. ඉතින් මේ එකක මීට වඩා ගොඩක් කාරණා කියන්ද තියෙනවා මේක ගැන. කොහොමද මේ අයන, ගමන් කරන ආකාරමුණුවද ඇයි අපි මයිග්‍රේෂන් එකනවත්ත ගණ්ඩෝනි ඩිෆියෂන් එක මොක්ද කොන්සට්‍රේෂන් ග්‍රඩියන්ට් එක මේක ගැන මීට වඩා ගොඩාදේවල් තියෙන කතා කරන්න ඉතින් මම්ම මේ එක මේ ගොඩා කෙටියෙන් කියල දුන්න මම ඉස්සරහ වීඩියස්සලදේ ඔයාලට එක පැහැදිල් කරලා තව විස්තර කරලා කියල දෙන්න. හරි ඉතින් ඔන්න ඔවිදියට තමයි අප ඉලෙක්ට්‍රොකෙමිකල් සෙල් එක මේක්ස්පරරිමෙන්ට් එකට අපි හදා ගන්න. හරි. ඊළඟට දැන් අපි බලමු අපේ එක්ස්පෙරිමෙන්ට් එකදේ අද අපි මොකක්ද ඇනලයිස් කරන්න යන්න මොකක් ද ඉන්වස්ටිගේට් කරන්න යන්න පරිසානෆෙරෝ සනරඩොක්පල් එකැරිී සයිනයි සහ ෙරෝයිනැරි සයින් කියලා කියන්න මෙන්න මෙයා එය හය ම මෙන්න මෙයා ැරීසාන් කියලා කියන්න එතකොට ෆෙරෝසායනයි් කියලා කියන්න කවද එක්4ෝ ම මෙන්න මෙයාට කැට කියනවා ෆෙරෝසාන මෙයාෆෙරීසායනයි මොකද මෙතන තියෙන එගේ ඔක්සිකරනාංකය දන තුනයි තොට මෙයා ෆැරීසායනයි මෙතන තියෙන එීගේ ඔක්සිිකරනාංකය දන දෙකයි තොට මෙයාෆෙරෝ සයන හරි ඔන්න මේ දෙන්න ගැන තමයි අප ඉන්න ත්‍රිගේට් කරන්න ය තැන් අපි ඉලෙක්ට්‍රක ිකල් සෙල් එකත් අප කතා කරා වෆෝර්ම් එකත් කතා කරක් දැ මේ වෆෝර්ම් එකේ දී අපි කිව්ව කාලයයක් සමඟ වෙනස් වෙන පොටෙන්ශල් එකක් තමයි අපි මේ වෆෝම එක කියලා කියන්න එත්තකොට අපි වර්කං එලෙක්ටරෝඩ් එක මතර කාලයයක් එක වෙනස්වෙන පොටෙන්ශල් එකක් කැප්ලයි කරනවා. එක තමයි අප වර්ක ලෙක්ටරෝඩ් එකට දෙන සිංහල් එක. එහෙම දෙද්දී. දීලා අපි මොකක්ද මනඉන්න ඒ සිගනල් එක දීලා අපි මන්න රෙස්පොන්ස් එක තමයි කරන් එක හරි ඒ අපි දෙන පොටන්ශල් එකත් එක් අපි පොය විදිහට පොටෙන්න්ශල් එක වෙනස් කරදදි සයිකලික් ෝට මට්‍රිවල මේදියට ට්‍රයන්ියුල විදිහට පොටන්ශල් එක වෙනස් කරද්දි කොහොමද කරන්ට එක ඊට අනුරූප වෙනස්සන්න කියන එක තමයි අපි මෙෂය කරන්නේ ඉතිං ඒ මෙෂය කරලා අපි අඳන ඒ ප්ලොට් එකට අපි සයිකික් වෝල්ට මට්‍රිව සහ ඕනෑම ගෝල්ටමට්‍ර ටෙක්නික් වලද අපි කියන නම තමයි වෝට මෝග්‍රම් එක. අපි මොකක්ද කියන නම වෝල්ට මෝග්‍රම් එක.ෝමෝග්‍රම් එක. මේ වෝල්ට මෝග්‍රම් එක කියලා කියන්නේ. පොටන්ශල් එකයි කරන්ට එකයි අතර අඳින ප්ලොට් එකකට කියන්න පොටංශල් එක වෙනස් කරද්දි කරන්ට එකක ොහොමද වෙනස් වෙන්න කියන එක තමයි. වෝට මෝග්‍රම් එකගේ අපිට. දෙන ප්‍රීඩි එක එතකොට වෝට මට්‍ර ටෙක්නනික්ස් සලදදි යිකලි ෝටමට්‍රිය ඇතුළු වෝල්ට මට්‍ර ටෙක්නිික් සැද අපිට හම්බේෙන අවුට් පුට් එක තමයි වෝල්ට මෝග්‍රම් එකක් කියලා කියන්නේ එතකොට මේ වෝල්ට මෝග්‍රම්ම එක හරි කන්ෆසිං එකන එතන තියෙන කන්සප් එක කන්ෆසින් නැහැ නමුත් මේක කන්ෆියසින් වෙලා තියනවා මේ පොඩි දෙයක් තේරුම්ගන්න බැරහින්න ඒක හේතුව තමයි අපි මේ කැමස්ටිය වලදී මටු ටෙක්නික් ලද විශේෂෙන් මේ සයිකලෙක් පෝල්ට මෙට්‍රි වලද අපි මේ වෝට මෝග්‍රම් ආකාර දෙකකට ගන්නවා. . කන්වේශන් එක කියලා තියෙනවා එක ආකාරයක් එක ආකාරයක් අයුප කන්වේශන් එක එත්තකොට Sස් කන්වේශන් එකට අපි තාග කියනවා ඇමරිකන් කන්වේශ එක කියලා සහ අයු කන්වේශන් එක එතකොටට සමහර කට්ටිය U.Sස්. කන්වේශන් එක පාවිච්චි කරනවා සමහරකට්ටිය I.ප... කන්වේශන් එක පාවිච්චික නවා මේ දෙකම හරි. මේ දෙකේම බේසි එකම දේ මේ දෙකේ වෙනස් වෙන්නේ මේ ෝල්ට මෝග්‍රම්ම එක අඳින විදිහ විතරයි වෙනස්සෙන්. හරි ඒ වුුණට ඒක පිටිපස්ති යන කැමෙස්්‍රියක ඒ දෙකේම සමාන. එකට ඔයා හරියට බලාගණ්ඩඕනේ ඔයාගේක්පරිිමන්ට් එකේ දහමත් නැත ඔයාගේ යුනිව සිටියකේදේ යා පාවිච්චි කරන කන්වේශන් එක මොකක්ද. කන්වේශන් එකද අයු කන්වේශන් එකද කිය බලාගණ්ඩෝනිේ එහෙම නැති වුණු මේ හැමදේම පැටලෙනවා මොක්කද U කන්වේශන් එකටයි අු කන්වේශන් එකටයි ආවම මේ දෙන්නගේ කරන් එකේ? කියලා සයින් එක වෙනස් එක ඇන්නේ ජ කන්වේශන් එකේ දී ඇනෝඩික් කරන්ට එක පි ගන්න නෙගටව් කරන්ට එකක් විදිහට රින කියල දාලා ගන්නුස් කන්වේශන් එකේද ඊලන්ට අයු ප කන්වේශන් එකේ ද අපේ ඇනෝඩික් කරන්ට එක පොසිටව් කරට එකක් දන්නකරන්ට එකක්කාව අපි ඒ එක ගන්න ඇනෝඩික් කරන්ට එකක් විදි හරි ඔන්න ඔය වගේ වෙනස්කන් තමයි මේ දෙන්න අතර තිය නිතිමවා හරියට නිස්සල්ල බලාගණ්ඩෝඕනි වෝල්ට මෝග්‍රම් එකක්වාට දුන්නම මොනකර්වේෂන් එක දේක තියෙන.. එකක්ද අය අු එකක්ද කියලා. ඊට අනුව තමයි ඉටපස්සෙ ඔයා මේක ස්ටඩි කරන්න ඕනේ. හරි! දැම් අද මාම දිගටම කතා කරන්නේ මේ US. කර්වේෂන් එක ගැන. කන්වේශ එක ගැන කතා කරා කියලා බයවෙන් දෙපා ඔයාට දීල තියෙන අුප කවේශන් එකෙන් තියෙන වෝට මෝග්‍රම්ම එකක් න මේ දෙකේම කෙමස්ත්‍රික සමානයි කියලා මම කිව්වනේ ඒ නිසා ඔයා හරියට තේරුම් ගණ්ඩ මේ ෝට මෝග්‍රම් එක කෝමද රීඩ් කරන්න කියලා එත්තකොට මම US කන්වේශ එක කියලා දුන්න ඔයාට අයුප කන්වේශන් එක ලේසියම තේරුම් ගන්න පුළුවන් හරි අපි බලමු මේ දෙන්නගේ වෙනස්කම් මොනාද කියලා. දම එක වෙනස්කම කිස්සල කිව්වා මේ කන්වේශන් එකේදී හැමතිස්සම අපි නෙගව් කරන්ට එකක් ගන්නේ ඇනෝඩි කරන්ට එකක් විදිහට අපි ගත්ත ඇනඩිරන් එක කන්වේශන් වලදී ගන්න නෙගටව් කරන්ට එකක් විදිට නෙගටීව් විදිහට හරි ඊඟට කවේශන් එකේ දී කැතෝඩි කරන් එක ක කර් එක ගත්තු එයා පොසිටව් කරන්ට් එකක් විදිහට ගන්න මෙතනද ඇනෝඩික්ර එක නගටයෝ කටෝඩික් කරට එක පසිට එතකොට අයුපයේය එකටාවම එක අනිත් පැත්ත අයුපයේය එක දී ඇනෝඩිර එක ඇනෝඩිර එක පොසිට කැතෝඩි කර එක හැතෝඩ කරන්ට එක නග හරි එතකොට මෙතන ගත්තොත් දැ මේ මංවානට ෝට මෝග්‍රම් දෙක් පෙන්නලා තියෙනවා මෙයායුස් කවෙන්ශන් එකට අදාළව තියෙන ෝට මෝග්‍රම් එකක් මේ තියෙන්නේ Iයේ කන්වේශ එකට අදාලා ෝට මෝග්‍රම එකක් මේ තියන සයිකලික් වෝට මෝග්‍රම එක එකැන සයිකලික් වෝල්ට මෙට්‍රි වලදී අපිට ලබා දෙ ඔුට්පුට් එක තමයි මේ තියෙන්නේ. හල් දැන් මෙතැනදි මේ සිද්ධ වෙලා තියෙන්නේ U.S. කන්වශන් එකට අයි අ.පයේ කවේශ එකට අයාවම මෙයාගේ මෙයාව අංශක එකසි අසුවක් කරොටේට් කරාමක් අම්බෙලා තියන ෝට මෝග්‍රම් එක තමයි මේ අුප කන්වේශ එක කියල කියන්නේඉති ලොකු වෙනසා නැහැ. දැම් ඔයාට මේ වගේ වෝලට මෝග්‍රම එකක් දුන්නාම කොහොමද හොයා ගන්නේ මෙයාය කන්වේශන් එක තදාලව තියනෙකත්ද අයප කවේෂ එක තදාලාව තියන එකක්ද කියලා. හරි ලේසි එක්සක්සිිස් එක බලන්ට එක්සක්ස් එක බලලා බලන්ඩ එක්සක්සිිස් එකේ හයි පොටශල් එකක ඉඳලා ලෝ පොටන්ශල් එකකට නම් පොටන්ශල් සලකුණු කරලා තියෙන්නේ එයා ය. කන්වේශන් එකට අදාලා වෝල්ට මෝග්‍රම් එකම් ඒ විදිහට තමයි ඒ ෝල්ට මෝග්‍රම් එක තියෙන්නේ. ඊඟට ඔයා එක්සක්සිස්ක බැලුවත් ලෝ පොටෙන්ශල් එකකි ඳලා හයි පොටන්ශල් එකකට නම් එක්ක්සිස් එකේ පොටන්ශල් එක මාක් කරලා තියෙන්නේ එයා අයුප කන්වේශන් එකට අදාලා ෝල්ටමෝග්‍රම් එක ඉතින් අපිට ලේසියෙන්ම මේ එක්සක්සිස් එක දිහා බලලා අපිට පුළුව තීරණය කරන්න මෙයා මොන ක්‍රමයෙන් ඇඳපු එකක්ද කියලා දැම් මෙතන බලන්ඩ් මේ ෝල්ට මෝග්‍රම් එකේ දී ඔයාට පේනවා මෙතන දශමාටටේ ඉඳල රීන දශම දෙක වෙනක ඇඳල තියෙන් ඒක යන වැඩි පොටන්ශල් එක ඉඳලා අඩු පොටන්ශල් එකකට ඇඳල තියෙන් එහෙන මෙයා යස් කන්වෙන්ශන් එකට අදාලා ෝල්ට මෝග්‍රම් එක ඊළඟට මෙයා බලන්ඩ් මෙතැන දිය අඳලා තියෙනෙ රින දශම එකේ ඉදලා දර්ශම හය වෙනක. හරි ඔඩු පොටෙන්ශල් එකකින්දලා වැඩි පොටෙන්න්ශල් එකට ඇඳල තියෙන. එහෙෙනම් මෙයානැවිල්ලා අයු... කන්නේශන් එකට අදාලා පෝල්ට මෝග්‍රම් එක. හරි. එතකොට ඊළඟට ඔයා බලන්ඩ මෙතන මෙයා අයුප. එකට අදාල වන දැ මේ තියෙන්නේ ඔක්සිඩේෂන් එක කියල පෙන්දලා තියෙනවා අපි දන්න මේ දෙකේ මොකෙවුුණ නෝඩ්ේ ද ඔක්සිිේෂන් එක පැතෝඩ් එකේ දිී රිඩක්ෂන් එක වෙන්න කියන එක වෙනස්වෙෙන්නේ නෑ හරි මේ ලක්කුණු තමයි මේ මාරු වෙලා තියනෙ එතකොට මේ ඔක්සිඩේෂන් එක සිද්ධවෙන්න මොකේද ඇනෝඩ්ඩ එකේ. මේ බලන්න ඇනෝඩ්ඩ එකට අදාළ කරන්ට් එකන මේ පෙන්නන්න න මේ තියනෙන ඇනෝඩ් එක අදා කරට එක මොකද මෙතන ලියලා තියෙන මේ ඔක්සිඩේෂන් පිීක් පොටේන්ශල් කියලා එඒ. ක්සිේෂන් පොටශල් එකකට අදාලවෙන් මේ ඔක්සිඩේෂන් කරන්ට එකක් එකන ඇනෝඩි කරන්ට එකක් එහම් ඇනෝඩික් කරන් එක මේ පැත්වට පේනවා පොසිකි හරි මේ පැති තිනේ රිඩක්ෂන් පොටන්ශල් එකක් රිික්ෂන් පක් පොටශල් එකක් හම් පේනවා රික්ෂන් කරන්ට එක නෙගටව එකෙන් කැතෝඩික් කරන්ට එක නගතිව. එහනම් මෙයා අයුපයේ කන්වේශන් එකට අදා වෝට මෝග්‍රන් එකක් ඊළඟට මෙයාගලන් මෙතනද ඔයාට පේනවා මේ තියෙන්නේ කැතෝඩික් කියල නම් කරලා තියෙන මෙතරන මේ කැතෝඩික් වලට අදාළ කරන්ටක පොසිටව් කැතෝඩික්රන්ට පොසිටව ඇනෝඩික් වලට අදා කරන්ටක නගටව්. එහෙනම් මේ තියෙන්නේ S කන්වේශන් එකට ඇඳපු එක ඉතින් ඔයාට මෙහෙමෝ නෙත් නෑ ලේසියමෙක්සක්සිස්ක දිහා බලන්ට හයිපොටන්ශල් එකින්දර ලෝපොටන්ශල්නා ස් කන්වේශ ලෝපටෙන්ශල් එක කෙලින්ගලා හයිපොටන්ශල් එකකටනාා අ කනේෂන් එකතිින් ඒ විදිහට තෝරලබේල් අරගෙන ඔයාට පුළුවන් ඒ අදාළ විදිහට ඇනෝඩික් කරන්ට් එකයි ඇතෝඩික් කරන්ට එක ලකුණ තීරණය කරගන්න හරි දැන් මතක තියාගන්න දැම්බං ඉස්සර හට කියල දෙෙන එක්ස්පලනේෂන් වලදී මම පාවිච්චි කරන්නේ ය කර්නේෂන් එක ඒ නිසා හැම තිස්සෙම මම ඇනෝඩික් කරන්ට් එක කියද්දී එතන කියන්නේ නෙගටව් කරන්ට එකක් කතෝඩි කරන්ට එක ගිය ඇදී එතන කියන්න පොසිටව් කරන්් එක. හරි දැන් අපි අප එස්පෙරිමෙන්ට් එකටය මේක්ස්පෙරරිමෙන්් එකේ දී අපි අපේ ඉෙටලයි් සැලෂන් එක හදාගන්න ෆෙරිීසායි පොටැසිියම් රීයින3 Fක්. පොටසිියම් ෆැරී සයිනයි් සහ කේ නෝත්‍රී එකතු කරලා. මේ පොටැසිියම් ෆෙරී සයිනයි් මයි අපේ ් එක වෙන්න ඇ් එක හරි කේනෝත්‍රී තමයි සපෝට එලෙක්ලයිට් එක වෙන්න. සපෝටි එෙට්‍රලයි් එක ඉතිං ඔයාට මේ එක්ස්පරිමන්ට් එක කරන්න පුළුව පොටසිම් ෆෙරරිසායිනට් නැතුව ඉස්සල්ලම පොටැසියම් ෙරෝසායන එප පාවිච්චි කරලා මං මේ කියන එක්ස්පරිමන්් එකම අනිත්පත්තර කරන්නත් පුළුව ඉතින් මේක මේක අපිට ඒක විදිහට කරන්න පුළුව. අයිතින් ඔයා මෙතැනදි කරන්න ඕනි මටේ හැමවිදිහම මෙතන එක්ස්ලේන් කරන්නඩ බැරහින්ද. මෙතනදිවා මේකෙන් බේසික්් එක අල්ලගන්න මේ බේසික් එක අල්ලගෙන ඔයායිට පස්ස ඔයාගේ තියන ඒක් පැරිමෙන්ට් එකට අදාලව ඔයා බලන්න මෙතන මොකක්ද වෙලා තියෙන්න්න කියලා. හරි තොට මමමැනදි මම මේ එක්ස්ලේන්් කරන්න යන එක දී මම ඇනලයි් එක විදිහට ගන්න පොටසිිය ෆෙරීසායනයි. හරි කේ3ක් කියනක් කියෙන. එතකොට ඔයා මමයන්න ඉස්සල්ලම ෆෙරරිසාෑනයිඩ් ෆෙරෝසාෑයනයිඩ් විදිහට ඉස්සල්ලා දව්ස් කරලා ඒට පස්සේ ෆෙරෝසානයි් රිසාෑයි් විදිහ ඔක්සිඩයිස් කරන්න. එතවොට තවක කෙනේට මේ එක්ස් පරිමන්ට්ක ඉස්සල්ල ෆෙරෝසායිනයිඩ් වලින් පටන්ගන යි ෙරීසායනයි් ඔක්සිඩයිස් කරලා ෆෙරීසාෑනයිඩව ආපහු ෆෙරෝසායිනයි රිඩියස් කරන්න පුළුවන් ඉතින් ඒ කෝම කරත් අවුලක් නෑ. ඉතින් මම මේක කරඩයන්න ඉස්සල්ලලා ෆෙරීසායිනයි් පාවිච්චි කරලා එතකොට මගේ අනලයිට් එක වෙන්නේ ෆෙරීසායිනයි පොටසිියම් ෆෙරිීසායනයි හරි සපෝටං එලෙක්ටරොලයිට් එක කොහොම ගත්තා කියේ නෝත්‍රී තමයි. ඒකට වෙන ඕනතරන් සපෝටිං ලෙක්ට ලයිට් තියන සුදුසු ඇතින් ම මෙතනැදි පාවිච්චි කරන්නේ කේන් නත්‍රී කියන සපෝටිං එලෙක්ට්‍රොලයි් එක. හරි ඒහඟට මම මේ එක්පරිමෙන්ට් එකේදි පාවිච්චි කරන වෆෝම් එක තමයි මේ තියන්නේ. කාලයත් සමඟ පොටන්ශල් එකේ වෙනස්වීම සැචරේටඩ කැමල් ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව. එකන් අප රෆරන්ස් ලෙක්ට්‍රෝඩ් එක සචුරේටඩ කැලමල් ඉලෙක්ට්‍රෝඩ් එක. එතකොට මෙතැදි මේ වව්ෆෝම් එකෙන් පෙන්න්න එමොකක්ද කාලයත් එක්ක අපි වක ඉලෙක්්‍රෝඩ් එකට දුන්න පොන්ල් ලෙක්යිේශන් සිගනල් එක කොහොමද වෙනස්සෙලා තියෙන්නේ කියලා. දැම් බලන්න මෙතන කාලයත් එක්ක, පොටශල්ක කෝමද වෙලස් ෙලා තියන්නේ. ඉනිශියල් පොටෙන්න්ශල් එක ධනාගයක්. ධන දශමටෙන් තමයි පටන් අරන් තියන්නේ. ඒ පොටෙන්න්ශල් එක මම වෙනස් කරගෙන ගිහිල්ල තියෙනවා. රීණ බිින්දුවේ දශම එකයි පහ වෙනකා. ඊට පස්ෙ මොකද වෙලා තියෙන්නේ. දශම එකයි පහේදි. රිීන දශම එකයි පහේද. පොටෙන්ශල් එක ආපහු අනිත්තත්තට හරවලා තියනවා කියන්නේ ආපහු දශමට්ට වෙනකම්? පහ වැඩිරගෙන හිල්ල තියවා පොටශල් එක කියන්න මෙතන දි මොකක්ද කරලා තියෙන්නේ පොටශල් එක ස්විච් කරලා තියෙනවා අනි පැත්තට හරවල තියෙනවා එතකොට මෙත රදි මොකක්ද මේ ෆෝවඩ්ස් කෑන් එක වෙලා තියෙන්නේ නිගටව් පැත්තට පොටෙන්ශල් එක වැඩිකරගය නවා නිෙගටව් පැත්තට පොටන්ශල් එක වැඩි කරන හරි පොසිටව පත්තට පොටන්ශල්ල කරගන යන එක රිවර්ස් කෑන් එක වෙලා තියනවා මේ තියෙන්නේ පොසි් පැත්තට පැත් ඳලා නිගටියව් පැත්තට පොටංශල්ල අරගෙන ගිල්ල ඊට පස්සේ අනිත් පැත්තහරවල ඒ ඇන පිටිපස්සට හර වුණවාගැන රිවාස් කරලා ආපහු පොසිටව පැත්තට අරගෙන ගීලලා ඉනීශියල් පොටන්ශල් එකට අරගනැවිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහ එකකට එක ට්‍රෑන්ගල් එකකට අපි කියනවා එක සයිකල් එකක් කියලා. එක සයිකල් එක එත්තකොට ඒ සයිකල් එකේ ටයිම් එක කොච්චරක්ද මේ ටයිම් එක සකන් සලින් තියෙන්නේ එතකොට මේ සයිකල් එකේ ටයිම් එක තප්පර හතලිහක් තප්පර හතලිහක් ඇතුළත මේ එක සයිකල් එකක් ගිහිල්ල තියෙන ඉතින් මේක තප්පර සීය වෙනකම් ඔයාට ඕන ගානක් ඒ අදාළෙක්ස්පෙරරිමෙන්් එකට අනුව වාගේ කාලය ඔවාට තීරණය කරගන්න පුළුව එතින් මෙතනදී තප්පර හතලිහක් කරලා තියනවා ඊළඟට පොටන්ශල් එක දශමාටේ ඉදලා රීන දශමෙක්කයි පහට වෙනස් කරලා ආය රීන දශමෙකයි පහේඉදලා දශමාට්ටට අරගෙනැවිල්ලා තියෙනවා. ඔන්න මේක තමයි මේක්ස්පෙරිමන්ට් එකේදී පාවිච්චි කරන්න යන වු ෆෝම්මක් හරි දැන් අපි බලමු මේ වව් ෆෝම් එකට අදාලබෝ කොහොමද අප වෝල්ට මෝග්‍රම් එක එන්න කියලා. හරි මේක තමයි අපි දෙන ව්ෆෝම් එක මේ මම මේකම පැත්තට හරවලා තියෙන්නේ එක ප්‍රශ්නයක් නෑ මේ ටයිම් එක කියන්නේ සක්ස් එක මේ පොටන්ශල් එක කියන්නේ වXස් එක හරි ඇතකොට මේ තියෙන්නේ මේ වෆෝම් එකට අනුරූපව කොහොමද අපේ සයිකලික් වෝල්ට මෝග්‍රම් එක එන්නේ කියලා දැන් අපි මෙතනදි ස්කෑන් කරගෙන යන්නේ මෙන්න මේ විදිහට. මේ තියන්නේ ඊකලෙන් එකයන් අප මේ පොටන්ශල් එක ස්කෑන් කරගෙන යන්නේ මෙන්න මේ පැත්තර මේ ඊ තලෙන් පෙන්නලා තියෙන්න්නේ ඒක. හරි මේ ඒ පොයින්ට එකේ ඉඳලා කේ පොයින්ටගෙනකක් මෙන්න මේ විදිහට තමයි ස්කෑන් කරගෙන යන්න ටයිම් එක මේ පැත්තර තමයි වැඩිවෙන්න හරි එක කියන්නේ මෙන්න මේ විදිහට අපේ ස්කෑන් කරගෙන දශමටේ ඉඳලා ්‍රීණ දශම එකයි පහට වෙනස් කරනවා ඊට පාස්සේ රීන්න දශම එකයි පහේ ඉඳලා දශ මාටට ආපහු වෙනස් කරනවා හරි එතකොට මේ වගේ පොටෙන්න්ශල් එකක් ස්විච් කරන තැනකට අපි කියෙනා ස්විචිං පොටන්ශල් එක කියලා රි ස්විචිින් පොටන්ශල් එක කියලා කියනවා මේ පොටන්ශල් එක වෙනස් වෙන තැන් වලට එතකොට මෙතන දි ස්විචිං පොටශ තියෙනවා අපිට දශම රින දශම එකයි පහ කියන්නේ ස්විචිං පොටන්ශල් එකක් මේ වගේ තවසයිකල් එකක්කාවත් දෑබි මෙහෙම ගත්ත දැ මේ වගේ තවසයිල් කල්ල එකක් කියෙන මෙතන දි පොටශල්ල එක සවිච්වෙලා තියනවා. අය මෙතැ දදි පොටශල් එක සවිච්චවෙලා තියවා. දැ රින දශම එකයි පහයි දශමටටයි කියන්නේ ස්විචිො අපි එක සයිකල්ල එකක් නන් සැලකුවේ මෙන්න මේ සයිකල් එක විතරයි නන් සැලකේ මෙතන තියන ස්විචිං පොටේශල්ල එක තමයි රිීන බිින්දුවයි දශම එකයි පහයි මෙයා තමයි ස්විිචි පොටෙන්ශල් එක වන්න. දැන් අපි බලමු වෝල්ට මෝග්‍රම් එක මේ විදිහට මේ ෂේප් එක ඇවිල්ලා තියෙන්නේ ඇයි කියල එක පොයින්ට එකම් පොයින්ට එකට බලමු. දැන් ඔයාට පේනවා මෙතන මේ පොටන්ශල් එක තියෙද්දි. ඒ කියන්නේ. පොශල් දශමාටය තියෙද්ද මේ තියෙන් මෙතනොයාට පේනවා වෝල්ට මෝග්‍රම් එක අපේ ඇක්සිස් එක වෙන්න එක්ක්සිස් එක පොටන්ශල් එක වයිඇක්සිස් එක කරන් එක මයිකෝඇම්පියස් වලින් එක්ක්සිස්ක පොටන්ශල් වෝල්ට වලින් කරන්ට එක මයිකරම්පියස් වලින් තිය දැන් අපි බලමු මෙතනදිවයට පේනව දශමාටේදී පොඩි නෙගව කරන්්ට එකක් තියෙනවා ඇනෝඩික් මේ ඇනෝඩික් බිින්දුවට වඩා අඩුයි කර්ටගෙන මෙතන මේ පොඩි අඩුවීමක් තියෙනවා ඇයිඒ දශමාටයේද මේ පොඩි නෙගටීව් කරන්් එකක් තියෙන් යැයි. නෙගටව කියන්නේ ඇනෝඩික් ඇනෝඩික් කියන්නේ ඇනෝඩ්ඩ එකේ තමයි ඔක්සිඩේෂන් එක සිද්ධ වෙන්න එහෙනම් මේ පොසිටියව් පොටෙන්න්ශල් ල එකේදී. මේ දශමාට කියන පොස් පොටන්ශල් ල එකේදී ඔක්සිිඩේෂන් එකක් සිද්ධ වෙලා කියනක් කව් ඔක්සිඩයිස් වෙලා තියෙන්නේ. මෙතන මේ දර්ශමාටටයේදී පොඩි නෙගටව් කරන්ට් එකක් එක පාරම එන්න හේතුව තමයි මේ වගේ ලොකු පොසිටව් පොටෙන්ශල් වැලදී කැන දර්ශමාට කියන්න සැලකිය යුතු තරම් ලොකු පොසිටව් පටංශල් එක. ඒ වගේ ලොකු පොසිටියව් පොටන්ශල් වලදී මොකද වෙන්නේ ෝට ඔක්සිඩයිස් වෙනවා ඔක්සිජන් බවට මොකද වෙන්නේ මේ ඒ කියන පොයින්ට එකේදී වෝටෝ ඒ කියලා කියන්නේ මෙන්න මෙතන හරි Hෝස් වෙනවා කවුරු බවටදඕ2 බවට හරි එතකොට අපිට මේක තුළිත කරලා මේ දිහිර ලයන්න පොළ දැන හතරයි ඉලෙක්ට්‍රෝන් හරිෝට මෙන්න මේ විදිහට ඔක්සිඩයිස් න ඒ ලොකු පොසිිබ පොටන්ශල් එකදදි ෝට ඔක්සිඩයිස් ක් හින්දා ඔක්සිදේශන් එකක් කියලා කියන්න ඇනෝඩික්රන්ට එක ඇනෝඩික්රන්් එක කියන්න මං මෙතන පාවිච්ි කරන්න ුස් කන්වේශන් එකට අනුව පොඩි නෙගටීව් කරන්ට් එකක් දෙෙනවා හරි ඊට පස්සේ මේ විදිහට අපි දැන් පොටන්ශල් එක හිමීට මොකද කරන්න අප පල්ල එක හිමීට අපි නෙගටීව් පැත්තට අරගෙන අරගෙනයවා ඒ පොයින්ට් එක ඉන්න ඊට පස්ස දශමමාට ඉන්ගල පොටන්ශල්ල එක නෙගටව් පැත්තට අපි හිමීට අරගෙන යද්දි මොකද වෙන්න දැන්වන්න අර ඇනෝඩික් කරන්ට එක නැති වෙලා ගියා නැතිවෙලාගේ ඉල්ලා කරන්ට එක මොකද වෙලා තියෙන්නේ ඇයි මේ ලොක පොසිියව පොටංශල්ල එකකද විතරයි වෝට මේදයටට ඔක්සිඩයිස්ෙන් ඊළඟට පොසිටියව පොටෙන්න්ශල්ල එකෙන්න්ඩෙන්ඩ අඩු කරගෙනයද ය ෝ ක්සිඩයිස් එනෑ එතකොට බෝටවල ඔ ඩයිේෂන් එක නවතිනවා ඊර පස්සේ මොකද වෙන්නේ දැ මේ පොස්ිව පොටන් ල්ලක දැ පොස්ව පොටශල්ල අඩු කරයෙනවනේ දැම් බරන්න මේ පොසිිය් පොටශල්ල එකේ ද මෙන්න මෙතනට අදාලා පොසිව පොටශල්ල එකේදති රටක බිඳුව. මේ හරියටට අදාලා පොස්ටියව පොටශල් එකේද කරටක බිදුව. ඇයි මේඒ පොයින්ට එකයි පොයින්් එකයි අතර කොටස මේ කොටසේ කරන්ටක බිින්දුවල්.ඒයන අනෝඩික් කරන්ටකුත්නෑ කතික් කරන්ට එකකුත් නෑ ඒ කියන්න ඔක්සිඩේෂන් එකත් සිද්ධවෙලත් නෑ රිඩක්ෂන් එකත් සිද්ධවෙලත් නෑ. ඇයි මේ කොටසදී කිසිම දෙයක් වෙලා නැත්තේ. ඒ කොටසදී කිසිම දෙයක් වෙලා නැත්තේ මෙන්න මේ කියන පොටන්ශල් රේන්ජිගේයේදී. ඒ කියන්නේ මෙන්න මේ කියන පොටන්ශල් රේන්ජිගේයේදී. අඩ මෙතන ඇක්සිස් එක ුත් බලාගන්න පුළුව මෙන්න මේ කියන පොටෙන්ශල් රේන්ජගේේදීහරි. මේ කියන පොටෙන්ශල් රේන්ජ එකේදී කිසිම ස්පීසිීස් එකක් නැ හැ ඔක්සිඩයිස් වෙනවත් පිඩියස් වෙනවත් ඒ කියන අපේ සෙලියෂන් එක ඉන්න කවුද දැ ෆෙරී සයිනයිට් සහ කේෙන් නෝත්‍රී. මේෆෙරී සයිනයි් සහ කේෙන් නෝත්‍රී කියන දෙන්නම මේ පොටෙන්න්ශල් රේන්ජ එකේ දී ඔක්සිඩයිස් වෙන්නෙවත් රිඩියස් වෙන්නෙවත් නෑ හෙන කිසිම දෙයක් සෙලියෂන් එකේ වෙන්නෙ නැත් නම් කරන්ට එකත් ජනනය වඩ විදිහ නෑ හරි එහෙනම් කරන්ට එක තැද බිඳුවයි ඊළඟට මෙන්න මේ බී කියන තැනටආාවම් මොකද වෙන්නේ එක පාර පොසිටියෝ කරන්ට එකක් පටන්ගරගෙන තියෙනවා පොසිටියෝ කරන්ට එකක් ඇපිය වෙන්න පටන්ගරන් තියෙන කියන කැතෝඩික් කරන්ට එකක් ඇපිය වෙන්න පටන්ගරන් තියෙනවා කැතෝඩික් කරන්ට එකක් කියලා කියන්නේ කැතෝඩික් කරන්ට එකක් කියල කියන්නේ අනිවාරයෙන්ම රිඩක්ෂන් එකක් නිසා ඇති වෙන කරන්ට එක දැන් එෙනම් කවද රිඩියස් වන්නේ කවද මේ රිඩියස් වෙන්ඩ පටන් ගන්න මේ බී කියන පොටෙන්න්ශල් එක දිය කියැන අප ප්‍රොක්සිමේට්ලි මෙන්න මේ දශම හතර හරියේද කවද රිඩියස් වෙන්ඩ පටන් ගන්න රිඩියස් වෙන්නේ අපේ ෆරිීස් අයනයි් හරි ෆැරිී අයනයිඩ එික් 3 මන කියන අයල්න එක මොකද වෙන්නේ රිඩියස් වෙනවා. එ4 ම බව එයා ඒ දිහට රිඩියස් වෙනෝ මලෙක්ට්‍රෝන් එකක් අරගෙන. ඔන්න මේ රිඩක්ෂන් එක පටන් ගන්නවා මෙන්න මේ බී කියන පොයින්් එක ජපි මේ රියක්ෂන් එක හරියට ලියම ප්‍රත්තකින් එෆැරියිනයි ඉෙක්රන් එකක් අරගෙන න බවටක්4ෝම බවට රිඩියස් වෙනවා එක පටන් ගන්නවා මෙන්න මේ බි කියන තැනේදි. එත ගොඩ මොකද වෙන්න රිඩක්ෂන් එකක් සිද්ධ වෙනවන රිඩියසින් කරන්් එක ජෙනරේට් වෙනවා. දැන් මෙතනද මොකදවෙන්නේ ඊට පස්සේ අපි පොටෙන්න්ශල් එක නෙගටියව් පැත්තට වැඩි කරගෙන වැඩිකරගෙන අද්දිය කියන්න මේ පොටෙන්න්ශල්ල නෙගටියව් පැත්තට අරගෙන යද්දිය අපි. මොකද වෙන්නේ එන්න එන්ඩ එන් කැතෝඩික් කරන්ට එක වැඩි වෙලා යවා. මෙන්න මේ පීක් වෙන තැන ටපි කියනවා. කැතෝඩික් පී කරන්් එක කියලා. මෙන්න මේ කරන්් එකට මේ මෙතන ඉදම් මැනල තියෙන්නේ මෙතන ඉඳලා මෙන්න මේ කරන්ට එක මෙතන මේ ටිකන. මේ තමයි කැතෝඩික් පී කරන් එක. මෙන්න මෙතන තියන පොටන්ශල් එක ට අපි කියනවා. කැතෝඩික් පීක් පොටන්ශල් එක කියලා. මේ IP කියලා කියන්නේ. ප කරට එකතකොට පී කරට් අපි ගන්න මේ බින්දුවේ ඉඳලා මේ පික් එකට තියෙන උස. එක තමයි වයිඇක්සිස්සක රීඩිං එක වෙන්න. ඊළඟට මෙතනට අදාලා එක්සත්සිස්සකේ රීඩි එකට අපි කියනවා කැතෝඩික් පීක් පොටන්ශල් එක කියන. දැන් මෙතනද ඊට පස්සේ මොකද වෙලා තියන්න මේ පික් පොටෙන්ශල් එකෙන් පස්සේ. හිමියේට ඊති තවතුරටත් අපි නෙගටීව් පැත්තට ස්කෑන් කරගෙනයදදි මොකද වෙලා තියෙන්නේ එන්න එන්ද එන්ඩන්ද කරන්ට් එක අඩු වෙලා තියනවා. කැතෝඩික් කරන්ට එක එන් එන්ඩ අඩු වෙලා තියෙනවා. ඇයි අපි තවදුරටත් නෙගටව් පැත්තරනං අරගෙන යන්නේ. ඇයි මේ කරන් කැතෝඩික් කරන් එක අඩු වෙලා තියෙන්නේ. දැන් නෙගටව පැත්තට අරගෙන යන වනම් පොටෙන්ශල් එක නෙගටව් කරනවා කියන්නේ අපි එන්ඩ එන්න කැතෝඩික් ත්තට? වැඩි කරවන එක රිඩක්ෂ අපි එන්න එන්න වැඩි කරගන්නවා එහෙන මොකදද වෙන්න ඕනි හරිලා කැතෝඩික් කරන්ටකෙන්න්න එට වැඩි වඩ ඕනින් නම් වෙන්න මොකක්ද කරන්ට එක මේ පී පොටන්ශල්ලකෙන් පස්ය අඩු වෙනවා ඇයි ඒහම වෙන්න මෙතනද වෙන්නේවෙන්න මේ වගේ දෙයක් දැන් ම මෙහෙම අඳන්න මන් ර්ක ඉලෙක්ට්‍රෝ් එක විරක් මේ විදිහට අදි මොක ර්ක ලෙක්ටෝ් එක අසල තමයි. එයා දාල ල්ලෙක්ට්‍රක කමිකල් රියක්ෂන් සිදධ වෙන්නේ දැම් මෙතැනදි මොකද වෙන්න අපේ ඇනලයි් එකෆරී සයන F ම එයා තමයි ඉනීශියල ඇනලයි් සලියෂන් එක ඉන්න. එයයි කේනෝ්‍රී තව ජලයයි එච්චරයිනඉන්න වෙන කවුරුත් නෑ. ඊට පස්සේ අපි මේ වර්කින් ඉලෙක්ට්‍රෝඩ් එකේ පොටෙන්න්ශල් එක එ එන්න නෙගටීව පත්තට අරගෙන යද්දි මොකද වෙන්නේ මෙයා දැම් මේ බී කියන පොයින්් එකේදදි මොකද වෙන්න මේෆැරිසායන වක ඉලෙක්ට්‍රෝඩ් මේ ඉලෙක්ට්‍රෝණය ගන්න වර්ක ඉෙක්ෝඩ් එක හරි වර්ක ඉෙක්්‍රෝඩ්ඩෙන් ඉලෙක්්‍රෝණයක් අරගෙන ෆෙරෝ සයනයි් බවට රිඩියස් වෙනවා C මේ විදිහට රිඩියස් වෙනවා වෙන්න අපි එන්න එන්න පොටෙන්ශල්ක නෙගටව් පැත්තට අරගෙනය දදි මේක පටන් ගන්න මෙන්න මේ බ කියන පොයින්්ේ ද හරි එතකොට මොකද වෙන්නේ දැන් සැලෂන් එක හිමින් හිමිින් ෆෙරීසායනයි් මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ් එක අසල එන්ඩ එන්ඩ ෆෙරිීසායනයි් කන්සට්‍රේෂන් අඩු වෙලා එඩන්ඩ ෆෙරෝ සයිනයි් කන්සට්‍රෂන් එක වැඩිලා මේ ඉලෙක්්‍රෝඩ් එක ආසන්නේම තමයි මේ ෆෙරෝසායිනයි් තියෙන්න්නන අපි ද්‍රාවණය කලතන්දින ෑන ඒහින්ද මෙයාල ඒවලි මේ සැලියෂන් එක පුරා ඩිස්ට්‍රියුටටි නෑ ද මේ ඉලෙක්ට්‍රෝඩ් එක ආසන්නේේම තියෙන සැලෂන් කොටසේ ඒ සැලුෂන් පරිමාවේ ෆෙරෝසයිනයි තියෙනවා. එතකොට ඒ ෆෙරෝසයිනයි තියෙන ඒ ඉලෙක්ට්‍රෝඩ් එකට ආසන්නේ තියන සැලියෂන් පරිමාවේ නිතරයි. එන්න ඒ පොඩි පරිමා කොටසට අපි කියනවා. න්න මෙයා අපි හිතමු මෙන්න මේ කොටස විතරයි තාම ඉන්න කියලා. මෙන්න මේ පරිමා කොටසට අපි කියවා ඩිෆෂන් ලක කියලා. ිෂන් ලේ. හරි එකන මේ දැම් පොඩ්ඩ පොඩ්ඩනේ හැන්ෙේ මේයා රිඩියස් වෙවි පොඩ්ඩ පොඩ්ඩ මේ. හැද ඒ හැදිලායා එක පාර මෙහෙට යන්නනෑ යා හැදිච්ච තනම ඒ විදිහටම ඒ ඉල්ලෙක්ට්‍රෝඩ් එක ලංඟ සලුෂන් එක මින්වා ඒ සැලෂන් කොටසට අපි කියෙන එක ඉතාම කිවුණු ලේ එක හරි ඒ සලෂන් කොටසට අපි ඩිෆියෂන් ලය කියලා කියවා එත්තනින් ඔබ්බට තියන සොලූෂන් එකට අපි කියෙනවා බල්ග සලුෂන් එක කියලා මේ සැලුෂන් කොටසට අපි කියනවා බල් සලෂන් එක කියලා. ඉතින් මේක මේ වගේ ගොඩා පැහැදිලි කරන්න පුළුවන් මං මේ ගොඩාක් කෙටියෙන් පැහැදිලි කරන්න ඉතින් මේකෙන් ඔයයා තේරුම් ගධ බලන්න මොකද මෙතන වෙන්න කියලා ම ස්සරහට මේඒවා පැහැදිලි කරලා කියලා දිීලා වීඩියෝස් අපප්ලොඩ් කරන්න. හරි දැන් මේ රියක්ෂන් එක සිද්ධ වෙවී යද්දි ඒ කියන්නේ. ී සයිනයි් ෆෙරෝ සයිනයිට් බවට රිඩියුස් වෙී යත්ති මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ් එක ආසන්නේ තියෙන ෆෙරී සයින එන්ඩඩන්ඩ අඩුවෙනෝ. ෆරෝ සයනයි් මොකද වෙන්න එන්න්ඩඩ වැඩි වෙනවා ඒ කියන්නේ අප පොටෙන්ශල්ලක මේ විදිහට රින පැත්තට අරගෙන යද්දි. රින පැත්තට පොටෙන්ංශල් එක එඩන්ඩ අරගෙන යදදි මොකද වෙන්නේ. හදෙන ෆෙරෝසයිනයිට් ගාන වැඩි වෙන න ඇයි මේ රිඩක්ෂන් එක දිකටම සිද්ධ වෙනවා. හැදෙන ෆෙරෝ සයනයි් ගාන වැඩි වෙනවා. ෆෙරෝසයිනයි් ගාන වැඩිවෙනවා කියන්නේ මේ ෆෙරෝ සයියනයිඩ් මේ ද්‍රාවනයෙන් ගන්න පරිමාවත් එන්ඩ එන්ඩ වැඩි වෙන එහෙනම් අපේ ඩිෆියෂන් ලේක මොකද වෙන්නේ එන්ඩ එන්ද මේ පැත්තට යනවා. එන්ඩ එන්ඩ බල්ග සලියෂන් එක පැත්තට යනවා. එත්තකොට ඩිෆෂන් ලේ එකේ. විත්තක මොකද වෙන්න ඩිෆෂන් ලය එකේ පලල එන්ඩ එන්ඩ වැඩි වෙනවා ඩිෆියෂන් ලය එකේ පල එන්ඩ එන්ඩ වැඩියවා ඩිෆෂන් ලේක එන්ඩ එන්ද බල්ගස් සලෂන් එක දිහාාවට ඇදිල යන තු බල්ග් සැලෂන් එකේ කොටස එඩ එඩ අඩු වෙනවා ඩිෆියෂන් ලේක එඩ එන්න වැඩි වෙනවා. එත්තකොට මොකද වෙන්නේ මේ දැන් මෙතන තියෙන මේ ඉලෙක්ටරෝඩ් එක ආසන්නේ තියන ෆෙරි සයිනයිල් අඩුවනෙ එත කොට මොකද වෙන්නේ දැන් ද්‍රාවනේ මේ බල්ග සලියෂන් එකේ තියන ෆෙරීසායිනඩු මේ පැත්තට ඇදළ ගණ්ඩෝඩ මේ රියක්ෂණ එක වෙඩනම් මොකද මේ අවස්ථාවදි ඉලෙක්ට්‍රෝඩය ආසන්නේ තියන ෆෙරී සයනයි් අඩුයි එහෙනම් මේ එක් පොටන්ශල් එකකදිී එත්තරා පොටන්ශල් එකකද මෙතන දිනම් මේ ඩී කියන අවස්ථාවද ඒ කියන්නේ අපේ පී පොටන්ශල් එකේදි මොකද වෙන්නේ දිිෆියෂන්ක උපරිමේෙන් සිද්ධ වෙන Opපිමල් අවස්ථාවකට ඇවිල්ලා තියන එහෙන මේ බයිල්ක් සැලියෂන් එකේ තියන ෙරී සයිනයිඩ් මොකද වෙන්න ඩිෆියෂන් එක හරහ වේගේ මේ ඉලෙක්ට්‍රෝඩ් එක අසලට එවා එහම ඇවිල්ලා එයා ෆෙරෝ සයිනයි් බව් ඩියස් වෙනවා. හරි දැම් ඔහොම වෙද්දි මොකද වෙන්නේ. එයා වැඩිපුර වැඩිපුර රිඩියස් වෙද්දි එතන ලොක රට එකක් අපිට දෙවා ඒක තමයි අපි ගැන කී කරන්ට එක කියලා. කැතෝඩික් පී කරන්ටික. ඊට පස්සේ දැන් ඒ විදිහට මොකද වෙන්න මේ වේගයෙන් සිද්ධ වෙදදි මේ රිඩක්ෂන් වේගයෙන් වේගෙන් සිදත වෙදදි දැ. ඒකේ ප්‍රතිපාලයක් විදිහට හැදෙන ෆෙරෝසයිනයි ප්‍රමාණයක් වැඩි වෙනවා. ෆෙරෝසයනයි ප්‍රමාණය එන්න එන්ට වැඩිවෙවී වැඩිවවී අද දි මංහර ඉස්සල් ලකිව්වා වගේම දිිෆෂන් ලේයක එන්ඩන්්න්ඩන්දන්නට වැඩි වෙනවා. එත්තකොට මොකද වෙන්නේ මෙන්න මේ ෆෙරීසායනයි දැන් බල්ග සෙලුෂන් එකේ ඉඳලා මේ ඉලෙක්ට්‍රෝඩ් එක ළඟට කලින් තරං ලේසියෙන් එද බෑඇයි දැන් දුර වැඩී ගොඩා. ෙරෝසායනයිට් තමයි මෙතන ගොඩක්කින්න. හරි එතකොට මොකද වෙන්නේ ඩිෆියෂන් ලයක එන්ද එන්න පලල් වෙද්දි මේෆෙරීසායනයිට් තව දුරටත් මේ විදුහට එන්නේ නැහැ එන එක අඩුවෙනවා ඒ හින්ද මොකද වෙන්නේ මේ විදිහට කරන් එක හිමීට හිමීට අඩුවෙනවා. මේ කරන්ට එක ඇතොික් කරන්ට් එක මේ රිඩක්ෂන් එක එන්ඩන්ඩ අඩුවෙනවාක් ඇතෝඩික් කරන්ට් එක අඩුවෙනවා කියන්න මේ විදිහයට මේ රිඩක්ෂන් එක එන්ඩන්ඩ අඩුවෙනවා. අපි තවතුරටත් පොටෙන්ශල් එක නෙගටව් පැත්තටම අරගෙන ගියාට. ඊර පස්සෙ ඔයාට මෙතැන පේනවා මේ එස් කියන තැනද. මේ තියන්නේ දශම රින දශම එකයි පහ කියන තැන. මේ රින දශම එකයි පහ කියන තැනදිී. අපි පොටෙන්ශල් එක. අ පැත්තට හරවලා තියෙනවා ස්විිච් කරලා යෙන මෙන්න මෙතනට අපි කියනවා ස්විචිං පොටන්ශල් එක කියලා මෙතනට අපි කියන්නේ ස්විචි පොටන්ශල් එක මේ කියන තැන මේ මෙතනත් තියන්නේ ස්විචි පොටශල් එක ඊට පස්සේ අපි දැම් පොටශල් එක මොකද කරන්නේ රින දශම එකයි පහේඉදලා දැන් දන පැත්තට වැඩිකරගෙන යනවා පවු. අප මෙතනදත් මේ පොටේශල් එක දැ රීන පැත්තඉදලා අපි ගන පැත්තට වැඩිකරගෙන ඇදදි මොකක්ද වෙන්ඩෝන ඔක්සිිදේශන් එක වඩුවුණ ඒ වනාට ඔයා මෙතන ෝල්ට මෝග්‍රම් එක බැලුවම ඔයාට පේනවා අපි පොටේශල් එක ස් switchච් කරලත් මෙතනට එනකම් මෙතනන බින්දුව තියෙන්නේ බිදුව තියෙන්න කොතන්තනකම්ද මේ මෙතනන දැන් ඔයාට පේෙනවා මේ ස්විචෙන් පොටේශල් එක ඉන්ඳලා මේ මෙතනට එනකම්ම මොකක්ද තියෙන්නේෙ මේ පොසිටව් කරට එකක් කියන්නේ කැතෝඩික් කරන්ට එකක් තියන්නේ. එහෙනම් මේ පොටංශල් එක අපි දැන් දන පැත්තට වැඩිකරගෙන ගිහිල්ලත් ඇයි මේ කැතෝඩික් කරන්ට එකක් තියන්න හරිනං එඩෝනි ඇනෝඩික් කරන්ට එකක්නෙ ඇයිහෙම් වෙලා තියන්නේ එහෙම වෙලා තියන්නේ දැන් අපි මේක අනිත් පැත්තට හැරවුවත් තාම මේ හරියට පොටෙන්ශල් එක අඩුවන ගොඩක්න මේ හරියට නෙගටව් අගයක් තියන්නේ මේ හරිිය වුණ සෑහෙන අඩු පොටන්ශල් එකක් තියෙන සෑහෙන අඩු පොසිව් පොටශල් එකක් තියෙන්නේ. ඉතින් ඒවගේ සෑහෙන අඩු පොසිටව් පොටෙන්ශල් එකදී උනත් අපිට පුළුවන් මේ තියෙන පොඩි ෆෙරිසායිනයිඩ් ප්‍රමාණයක්ත් ෆෙරෝ සයිනයි් බවට ප්‍රඩියස් කරන්න. ඒ හින්දා ඒ සිද්ධ වෙන පොඩි රිඩක්ෂන් එක තමයි මෙතැනින් මේ පෙන්නන්න. හරි මේ තියෙන පොසිිය පොටෙන්න්ශල් එක වනත් අපිට ප්‍රමාණවත් මේ ෆෙරිී සයිනයි් ෆෙරෝ සයිනයිට් බවට රිියස් කරන්න.කොට ඒ හින්ද අපිට ඉතාමත් අඩු කැතෝඩික් අරන්ට එකක් බලාගන්න පුළුව. එහෙම අඩුකර එහෙම වෙලා වෙලා කැතෝඩික් අරන්ට එක අඩු වෙලා අඩු වෙලා මෙතනදි බිින්දුව වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පොටන්ශල් එකේදී. මෙන්න මෙතනට අදාළ පොටන්ශල් එකේදී ඩක්ෂන් එක නවතිලා තියෙන ඒ කියන්නේ ඒ පොටන්ශල් එක ගොඩා පොසිටිව වැඩි රිඩක්ෂන් එක සිද්ධ කරන්න තරා ඊට පස්සේ එතනෙනුත් එහාට අපි තවදුරට කොටෙන්ශල් එක වැඩි කරගෙන යද්දී මොකද වෙන්නේ මේ හැදිච් ෆෙරෝසායනයි් දැම් මෙතන හැදිල තියෙනවන ෆෙරෝසායිනයි් ද්‍රාවණය ඒ ෆෙරෝසායනයිඩ් ෆෙරීසායනයි බවට ඔපසි යිස්සෙන දැම් මෙයාගේ අනිත් පැත්තවවා මොකද වෙන්නේ දැන්වෙන්නේ F4 ම F 3 ම වනවා ඉලෙක්ට්‍රෝණයක් අයින් කරලා රි එතකොට මේ කොඩසදී මේ ඔයාට රින කරන්ට එක ග කරට එකක් එමන්න ත ඇනෝඩික් අරට් එකක් බලාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හැදිච්ච සෙරෝසායනයි් අනිත් පැත්තට වෙනවාද මෙයා මේ පැත්තට වවා. මෙයා ඉෙක්ට්‍රෝණය දෙනවර්කින් ඉලෙක්්‍රෝඩ්ඩ එකට එයාෆෙරීසායිනයි් බවට ඔක්සිඩයිස් වෙනවා. හරි ඒ නිසා ඔක්සිඩේෂන් එකක් වෙද්දී ඇනෝඩික් කරන්ට එක ර ඉතින් මම් මෙතනැදි කතා කරන්නේ ුස් කන්වේශ එක හින්දා අනෝඩික් කරන් එක නෙගටව හරි එම් අපිට නෙගටව කරන්් එකක් මේ විදිහයට බලාගන්න පුළුවන් ඊළඟට ඒ අදාල නෙගටව කරට එකකත් එන්ඩ අඩු වෙලා යනවායි හැදිච්ච ෆෙරෝ සයිනයි් ප්‍රමාණය අඩු වෙද්දි මොකද වෙන්න ඒ නෙගටව් කරන් එකත් එන්ඩද අඩු වෙලා යන ඉතින් මේවි දිහට තමයි මෝග්‍රම් එක අපි තේරුම් ගන්න මේ විදිරිතම වෝට මෝග්‍රම් එක ශේප් එක වෙනස්වෙන්නෙ හරි දැ ඔහොම තමයි අපි මේ වෝල්ට මෝග්‍රම් එක ප්‍රීඩ් කරගන්න හරි එතකොට දැම් මෙතනදි ඔයාට පේනවාපඒ කියලා ලියර දෙෙන ඒ කියන්නේ ඇනෝඩි කරන් එක වැඩිම වෙන අවස්ථාවේ වැඩිම ඇනෝඩි කරන්් එකක් දෙන අවස්ථාවේ පොටන්ශල් එකට අපි කියනවා ඇනෝඩි පොටල් එක කියලා හරි ඒ වැඩිම ඇනෝඩික් කරන්ට එකත් තියන අවස්ථාවට අපි කියනවා ඇනෝඩික් පී කරන්ට එක කියලා ඒ කරන්ට එක ඇනෝඩික් ප කරන්ට එක පොටන්ශල්ක ඇනෝඩික් පී පොටශ ඉතිං අපි මේ විදිහට ලියනවා පඒ කියන්නේ ඇනෝඩික් පී පොටශල් එක ට ip කියල ලියන්නේ ඇනෝඩික්රන් එකඊී කියල ලන්නේ කැතෝඩික්ී පොටශල් එක ip කියල කියන්නේ කැතෝඩික් හරිඉදි ම හිතන වායාලට මෙතන පේන ඇති කියලා පැහැදිලිව මේ ඊපිසි කියලා තියෙන්නේ කැතෝඩික් පීක් පොටන්ශල් එක ඒ කියන්නේ කැතෝඩික් කරන්ට එක වැඩිම අවස්ථාව පොසිටිව් කරන්්ට එක වැඩිම අවස්ථාවේ පොටන්ශල් එක ඒ කරන්් එක මෙන්න මෙතනින් දම් මනනින්න මේ බින්දුවේ ඉන්ඳලා මේ පීක් එකට තියෙන දුර මනිින්න්නේ වයිඇක්සිස් එක කට කියනවා අප යිපසි කෙකන්නේ කැතෝඩික් කරන්ට එක ඉලට මෙතන පයේ කියලා කියන්න ඇනෝඩික් ප පොටන්ශල් එක ඒ කියන්නේ ඇනෝඩික් කරන්ට් එක වැඩිම වෙනවස්ථාවේ පොටශල් එක මේ පීක් එකට අදාල පොටශල් එක ඊප කියලා කියනවා ඇනෝඩික් පී පොටන්ශල් එක මේ ඇනෝඩික් කරන්ට එක කියන්නේ මෙද මෙත නිදං වලට පේනතු මෙතන ඉදා මෙන්න මේ විදිහට මේ අඩුවවීයන්නේ මෙන්න මේ එක්කම මෙහෙම ගත්තම මෙතන ඉඳල මෙ පීක් එකට තියෙන දුර වයිෂිස් එක තියන දුර එකන වයිඇසිිස් එක මෙන්න මේ හරිිය ඉඳලා මෙතැන්ට තියන දුර එන්න ඒකට අපි කියනවා යිipය කියලා රි ඇතකොට එයා ඇවිල්ලා අනෝඩි කර එක දැන් අපි බලමු මේ සයිකලික් වෝට මට්‍රිවලින් අපි ගන්න ඩේට පාවිච්චි කරලා අපි කොහොම ද කොන්ටිටේට ඉන්ෆෝර්මේශන් එකක් ලබා ගන්න කියලා කොන්ටිටේට කොහොමද ඇනැලිසිස් එකක් කරන්න කියලා. මේකට අපි පාවිච්චි කරන ඊවේෂන් එක තමයිරඩරඩේ. ස ඊක්වේෂන් එක තමයි අප පාවිච්චි කරන්න. තුකොට මේ ඊවේෂන් එක අපි ලියන්නේ මෙන්න මේ විදිහට. IP සමානයි දෙකයි දශම හයයි අටයි හාය ගුණකිරීම දහයි පහ එ තුනෙන් දෙක ඒ දී භාගය Mu භාගය වතාවක් C හරි මෙතනනසිපල්සි කප නමයිසිපසි හරි දැඟ විබල්ලමු මේ එකක පදේ තේරුමෝ මොකක්ද කියලා. IP කියලා කියන්නේ Pර එකර එකවැ මේ. මේ පී කරන්ට එක කියලා කියන්නේ එක්කෝ ඇනෝඩික් පී කරන්ට එක නැත් නම් කැතෝඩික් පී කරන්ටක දැම් මෙතනද අපි කිව්වා මේ තියෙන්නේ ඇනෝඩිීරට මේ තියෙන්නේ කැතෝඩික් පී කරන්ටක හෙන අපිට මේ රැන්ඩ සෙසි කීක්වේෂ එක පාවිචි කරලා ඇනෝඩික් පී කරටක හොන්ඩ පුළුවන් කැතෝඩික් පී කරට එක හොඩත් පුළුවන් ඊනඟට එන් කියලා කියන්නේ. වක්ෂ ෙෝඩ ක්ෂට පාටිසිේ ඉෙක්්‍රෝන ගාන තමයි එ කියලා කියන්න ඒනට ඒ කියලා කියන්නේෙෝෙඒ in key පර්ගසටිමර් වලින් තමයි ෙක්ට්‍රෝඩයක ලියන් නෝන අපි ආදේශ කරන්නනෝ ඉටදී කියල කියන්නේ ිෆන්ෆෆ මේමී ප මේ ුනිට්ෙන් ආදේශවෙන්න්න ඕන. ඊළඟට ම කියලා කියන්නේ ස්කෑන්රට් එක කන්රට් එකඉ ඉග තපරයට අපි කොච්චර ප්‍රමාණයකින් පොටන්ශල් එක වෙනස් කරනාද කියනක තමයි ස්කෑන්රට් එක කියලා කියන්න ඊළඟට සි කියලා කියන්නේ කොන්සට්‍රේෂන් එක කොන්සන්ට්‍රේෂන් එක මොකෙන්ද මෝල්ස් කබික් සෙන්ටිමීටර්ස් වල ගනඩෙසිමීටර් වලින්යි ගන සන්ටිමීටර් වලේ ඉති මේ යුනිිටස්් ික මේ විදිහට ආදේශකරුත් තමයි විවාට කරන්ට එක ඇම්පි වලින් එන්නේ හරි ැත්තන් එක ඇMP ලින්න්නම මේ එක මිලිමයිටෝ එහමවෙන්න පුළුවන් ඉතින් MPලින් කරට් එකවට ඕ නම් එන්න මේ යුනිත්සලින් ආදේශ වන්න ඕනි එහම නැත්නම් ඔය ඒ අදාළ විදිහට ආදේශ කරලා ඔයා හරියට පී කරන්ටකට අදාල යුනිට්ගෙන්ම උත්තරේ කියන්න ඕනි ඇMPලින් වාට කරන්ට එක ඕනි නම් මේ විදිහට මේ යුනිත්සලින් මේවා ආදේශ වන්න ඕනි. හරි දැන් රිීවර්සිබ රියක්ෂන් එකක් සැලකුව අපි මෙතනදි කතා කරපුැරිීසායන ෆෙරෝ සයන් කපල්ලක එතනදි සිද්ධ වෙන්න රිවර්සිබල් ියක්ෂ එක එතකොට රිවර්සිබල් රියක්ෂ අපිට මේ විදිහට හඳුන ගන්න පුළුවන්ෝ රිවර්සිබ ක්ෂ දැන් අපි මේකදි මේ සයිකලික් වෝට මට්‍රීවලද මේ විදිහට ඇනෝඩික් පික් එෙක්ුයි කැතෝඩික් පීක් එකකුයි දෙකවෙනවා කියන්නේ එයා රිවර්සිබල් කියන කනෙ මෙතන රිඩක්ෂ එක වෙනවා මෙතන කැතෝඩික් කරන්ට එකට අදාළව ඇනෝඩික් කරන්ට එකට අදාලා ඔෝක්සිරේෂණකේවා ඒහිදන්නන මේ විදියට පික්ස් දෙකක් කියන්නේ ෑ සමහර වෙලාවට මෙහෙම පික් එකක් කාවෙනෑ කියන පිීක් දෙක් නැතුව මේ හරිය මෙහෙම නිකංගියා කියන්න ඒහි අන්න මොකක්ද ඉරවර්සිබ එක රිවර්සිබල් නෑතින් ඒවා ගැත් සයිකලිකෝල්ටමට් වවෙල කතා කරනවා නමුත් මම මෙත නැද එක දැන කතා කරන්න යන්නෙ නෑ ඉතින් ඒගේ අපට වෝට මෝග්‍රම් එක දි බල්ලත් කියයන්න පුළුවන්යා රිවර්සිබල්ද රවර්සිබල කියලා ඒවගේම අපිට රියක්ෂන් එකක් රිවර්සිබල් නම් එයා පෙන්නන ගුණාංග කීපයක් තියෙනවා රිවර්සිබල් රියක්ෂන් එක සාමාන්්‍යයෙන් ඇනෝඩිි කරන්් එකයි. කැතෝඩික් පී කරන්ටකයි සමානයි ඉයාලගේ ඇබසලු් වැලියුස් තමයි සමාන. සයින් එක ඔපසිට් හරිඒයාගේ ඇබසලුට් වැලුස් සමානයි සයින්න්නෙන් ඔපසිට්ටේ කියන්න ඇනෝඩික් පීක් කරන්ටකනගේ ආරිීන ැතෝඩික් පීක් කරන්ට න යාදාන මම කතා කරන්න ස් කන්වේශ එක ටදාළව එතකට මෙයාලගේ වැැලියු සමානයි. හැරි? පලවෙනි එක ඊළඟක තමයි පොටශල් පී පොටශල් ඩිෆරන් එක ඩිෆරසින් පී පොටශ එක කියන්න දල්ට ඊප කියලා අපි ගම පී පොටශල් ඩිෆර එක ඒ අපි ගත්ත ඇන පි පොටශල්ල කැතෝඩික් පීක් පොටන්ශල් එක අඩු කරලා ඒකෙ මා පාංකය ගත්ත ඒක සමාන වෙනවා බිදුවයි දශම බින්දුවයි පහයි නමයයි දෙක බෙදීම එ කියන එකට මේ එන් කියන්නේ ඒ අදාළ ඉලෙක්ටරෝඩ ්‍රයක්ක්ෂන එකට පාටිසිපේට් කරපු ඉලෙක්ට්‍රෝන ගාන්න හල් ඔන්න ඔය ටික අපිට බලාගණ්ඩ පුළුව රියක්ෂන් එක රිීවර්සිබල් න හල් දැන් අපි මේ රන්ඩර් සෙල්සි කීකවේෂන් එක දිහා බැලුවම ඔයාට පේනවා මේහෙද අපි එක සිස්ටම් එකක් ගත්තෝ තේකයන්න අපි ගමුකෝ මේ ෆෙරී සයිනයි් ෆෙරෝ සයිනයිඩ්ම එකම ඉලෙක්ට්‍රෝකැමිකල් සෙල්ල එක පාවිච්ි කර අපි කීප වතාවක් කරනවා. හරි එතකොට අපි එතනදි පාවිච්චි වෙන එකම රියක්ෂන් එකන වෙන්න ෆෙරරි සයිනයිට් ෆෙරෝසයිනයි් බවට වෙනවාආයි ෙරෝස සනයිට් ෙරි සෑයිනයිට බවට ක් ලයිසනට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝණ ගාන ඒ කොයි වතාවක අපිකරත් සමානයි ඊළඟට අපි ගන්නේ එකම ඉලෙක්ට්‍රෝකැමිකල් සෙල්ලකන ඒකේ එකම ඉල්ලෙක්ට්‍රරෝඩ්ස් ටික තියන්නේ එහෙනම් ඉල්ලෙක්ට්‍රෝඩ ඩේරයායක ඒත් ඒ හැම්‍රියක්ෂනෙක් ඒ හැම අවස්ථාවකටම සමානයි හැම එක්ස්පෙරිමෙන්් එකකටම සමානයි ඊලන්ට ඩිෆියෂන් කෝෆිෂන්් එකත් සමානයි මොකද අපි හැම තිස්සම ගන්න පැරිී සයිනයි් ෆෙරෝ සයිනයි් කියන අපේ රඩොක්ස් කපල් එක නිසා ඒ හඟට මියව්නොට් ඒ කිය අප ස්කෑන් කරන රේට් එක තපපරයකට කොච්චර ෝල්ටේජ් එකක් අපි වෙනස් කරනවද කිය පොටෙන්ශල් එක කොච්චරකින් වෙනස් කරනවද කියන එකත් අපි නියතව පවත්ව ගත්ත අපි කරන හැමක්ස්පරිමන්ට්ක් එකදීම IP සමානුපාතික වෙනවා කාටද කොන්සෙන්ට්‍රේෂන් එකට යිIP මොකද වෙන්න එකන කරන් එක සමානුපාතික වෙනවා ප්‍රපෝෂණ වෙනවා කොන්සන්ට්‍රේෂන් එකට. එතකොට අපි කන්සන්ට්‍රේෂන් එක වැඩි කරන්ඩ වැඩි කරන්න්න ඇනලයිට් එක කොන්සන්ට්‍රේෂන් එක වැඩි කරන්ඩ වැඩි කරන්්ඩ පී කරන්ට් එක මොකද වෙන්නේ වැඩි වෙනවා පී කරන්් එක වැඩි වෙනවා එහෙනම් එතන මොකදද වෙන්න ඕනි අපි හිතමු මේයා කොන්ට්‍රේෂණ අපි එන්ඩ එන්ඩ වැඩිරනවා කියලා එහෙනම් මේ පී කරන්ටස් මේ විදිහට වැඩි වෙනවා. තව වැඩි කරද්දි තව වැඩි වෙනවා හරි ඔය විදිහට මොකද වෙන්න පී කරන්ස් වැඩි වෙන මදිය මට ලස්සටෙනවා මේ කොහම වනත් මේ පි කරන්ට එක වැඩියුන ගැන පික් එකක උස වැඩි වෙනවා හරි ඔය ඕක තමයි වෙන්න කොන්සන්ට්‍රේෂන් එක වෙනස් කරද්දිී හරි ඊළඟට මොකද වෙන්න අපි හිතම කොන්සට්‍රේෂන් එකත් අපි එකම විදිහට තියාගෙන ඒ කියන්නේ අපි එකම ඉලෙක්ට්‍රෝකැමිකල් සෙල්ල එක පාවිච්චි කරලා එකම ඇනලයිට් එක පවිච්චි කරලා. ඇනලයිට් එක එකම කන්සන්ට්‍රේෂන් එක පාවිච්චි කරලා අපි ස්කෑන් රේට් එක වෙනස් කරනු. ස්කෑන් රට් එක වෙනස් කරදි මොකද වෙන්න දැම් බලන්ඩ මේ යිIP කියන එක්කෙනත් ස්කෑන් රේට් එකට මොකද වෙන්න IP කියන එක්කෙන ස්කෑන් රේට් එකටත් අනි තැම එකක්ම කොන්ස්ටන්ටව පවතින වනම් ස්කෑන්රේට් එකට ස්කෑන්රේට් එක වර්ගමූලයට සමානු පාතිකයි මෙයාගේ බාගෙ බලය කියන වර්ග මූලයට තට ස්කෑන්රේට් එක බාගබලයට සමානු පාර්තිිකයි. හරි එහෙනම් අපි ස්කෑන්රේට් එක වැඩි රද්දි මොකද වෙන්නේ ඒත් කරන්ට එක වැඩිවෙන්න ඕනි. ස්කෑන්රේට් එක වැඩිකරද්දි කරන්ට එක එන්ඩෙන්ඩ අරමං කලින්ප කිව්ෝ වගේම වැඩි වෙනවා. හැබැයි ස්කෑන්රේට්ට් එක ගොඩා අඩුහමත් නොකද වෙන්න. කෑන්්‍රට් එක ගොඩක් අඩනොත් එක ඉෆෙක්්ට එකක් තියෙනවා මේ දෙවැනිී මෙතන නම් දෙවැනි පික් එක වෙන්නේ ඇනෝඩික් පීක් එක මේ දෙවැනි පික්්‍ය එක නැති වෙලා යන්න්න පුළුවන්. ඇයි ඒකට හේතුව දැන් මෙතන මේ පලවෙනි පීක් එක කැතෝඩික් පික්්‍ය එක එන්නේ ඇයි ෆෙරීසායනයි ෆෙරෝ සයනයිට් බවට රිෙඩියස් වෙද්දි ියස් වෙදදි කැතෝඩික් කරන්ට් එක ජැනරේට්වෙලාල මේ දිට කැතෝඩික් පීක් එකක් කෙනවා. ඊලඟට අපි පොටන්ශල් එක සවිච් කරලා ටෙකක් වෙලා ගියාට පස්සේ අපිට මේට ඇනෝඩික් පීක් එකක් දකින්නද පුළුවන් ඇයි ඇනෝඩික් පීක් එකක් එෙන්නේ මෙතනදි මේ හැදිච්ච ෆෙරෝසායනයිඩ් ආපහු ඔක්සිඩයිස් වෙනවා ෆෙරීසායනයිඩ් බවට. හරිද එතකොට මෙතන මේ හැතිච්ච ෆෙරෝසායනයිඩ්නෙ සයනයිත් බව ඔක්සිඩයිස් වවෙන්න මොකද සලෂන් එක කලින් ෆෙරෝ සයනයිඩ් හිටිය නෑ එතකොට මෙතනදි මේ හැදෙන ෆෙරෝසායනයි මේ ඉලෙක්්‍රෝඩ් එකක ලංඟමයි ඉන්න. මංකිව්වන අපි මේකෙරි ස්ටර් කරන්න නෑ සලෂන්ස් හරි එතකොට එයා ළඟම ඉන්නේ ළඟම ඉන්න හින්ද තමයි ෆෙරෝ සයනයිට පුළුවන්වෙන්න ෆෙරිීසාෑනයි් බවට ඔක්සිඩයිස් බඳ. එතකොට කෑන්රේට් එක ගොඩක් ස්ලෝනං අපි ස්කෑන්රේට් එක ගොඩක් කඩු ම් ගොඩක් හිමීට නං අපි පොටන්ශල්ල එක වෙනස් කරන්නේ මොකද වෙන්න මේ හරිය ඉඳලා මේ හරියට එන්ඩ යන කාලය පොටශල් එක මේ හරිිය ඉඳලා මේ හරියට එන්ඩ යන කාලේ ගොඩා වැඩි එතකොට මොකද වෙන්නේ මේ හැදිච්ච ෆෙරෝසායනයි් දැ මේ හරිිය ඉලෙ ප්‍රෝඩ් එක ආසන්නේ ෆෙරෝ සයිනයි කන්සන්ට්‍රේෂන් එක වැඩි එත්තන එතනවන හැදුනේ ඉලෙටරෝඩ් එක ආසන්නය හදනේ. එත්තන කන්සන්ට්‍රේෂණක ගොඩක් වැඩි. බයුක් සලෂන් එක ෆෙරෝසායිනයි නැහැ. ඇගේ කන්සන්ටත්‍රේෂණක අඩුයි. මොකදවෙන්නේ කොන්සන්ට්‍රේෂන් ග්‍රඩියන්ට ගත්තියෙනවා එහෙනම් ඉලෙක්ට්‍රෝඩ් එක අසල තියන ෆෙරෝසායියනයිත් මොකද වෙන්නේ හීමිල් හිමින් යනවා බල්ග සලූෂන් එක ළඟට ඇයි ඒව දැන් ඉක්මනට මේ පත්තට ටොක්සිරයිස්න්නත් නෑන. මේ ෙරෝ සයිනයිඩ් ඉක්මනට ෙරී සයි බවට ඔක්සිඩයිස් න්නෙ නැෑ ඇයි අපි හිමීට තමයි පොටංශල්ලක වෙනස් කරන්න එතකොට මේ ඔප්සිඩයිස් වෙඩ ඕනි පොසිටියව් පොටශල්ලන්න ගොඩාක් වෙලා යනවා. හරි තොකොට ගොඩාක් වෙලා යනහින්ද මොකද වෙන්නේ මෙයා ඒ අදාල පොසිටව් පොටශල් එන්ඩ කලින් මේ බල් සලුෂන් එකට වෙලා යන ඊ ළඟට අපි ඒ අදාල පොසිටව් පොටන්ශල්ල එකට ආවම දැන් තවදුරටත් මේ ඉලෙක්ට්‍රෝඩ් එක ආසන්නේ ෆෙරෝසායනයි් නෑ දැම් මොකද වෙන්නේ ඒ නිසා අපිට මේ දෙවැනි පීක් එක දකින්ද බැරි වෙනවා. හරි ස්කෑන්් බ්‍රේට් එක ගොඩා කඩුනාම මෙන්න මේ වගේ වෙද පුළුවන් ගොඩා කඩුනාම මේ දෙවැනි පික් එක නැතුව මෙතනින් මෙහෙම යනෝ හරි මේ කොටසඉන්න නෑ ට හේතුව පලවෙනි රියක්ෂන් එකෙන්. එක ඇන මෙතන නම් ෆෙරීසායනයිඩ් වල රිඩක්ෂන් එකෙන් හැදිච්ච ෆෙරෝසායනයි් මොකද වෙන්නේ බල් සලුෂන් එකට ඩිෆියස් වෙලා යනවා ඒ නිසා ඒ අදාළ පොටන්ශල් එක එද්දී ඔක්සිඩස් වඩ ෆෙරෝසායනයි් මේ ඉලෙට්‍රෝඩ් එක ආසන්නේ නෑ. ඒ නිසා අපිට දෙවැනි පික්ක එකක් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසා ගොඩාක් අඩු ස්කෑන්්රේට් අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ස්කෑන්ඩ් රේට් එකත් එක්ක මොකද වෙන්නේ මේ රැන්ඩ සෙසි ීක්වේෂන් එකෙන්වාට පේනොස්කෑන්ඩ රට් එක වැඩික රද්දි ඊට අනුරූපව පීක් පොටෙන්ශල් එකත් වැඩි වෙනවා. ගොඩා කඩු ස්කෑන්රේට් වලදී මේ විදිහට දෙවැනි පික් එක නැතිවෙලා යන්න පුළුවන් දෙවැනි පික් එක අපිට බලාගන්න බැරිවෙද පුළුවන් හෙන අපි සාමාන්‍ය ස්කෑන්ඩරේට් එකක් පවත්ව ගණ්ඩ ඕනේ. එතකොට මෙතන ෆැරිසානයි් රිඩියස් වෙලා ෆෙරෝසයිනයිඩ් හදනවා මෙයා බල්ක් සැලූෂන් එකට ඩිෆියස් වඩ කලින්ම ඒ අදලා පොස්සිටව් පොටන්ශල් එක හම් බෙඩවා මොකදි ප්‍රමාණවත් තර පී්ක ස්කෑන්රේට් එක පවත්වාගෙන යනවා ඒ නිසා මොකද වෙන්නේ මෙයා බල්ක් සැලියෂන් එකට යන්ඩ කලින් ආ පහු පොටෙන්ශල් එකයිල් ඒ අදාල පොසිිය පොටෙන්ශල් එකට එන හින්දා ෆෙරෝ සයන ෆෙරී සයනයි් බවට ආපහු ඔක්සිඩයිස් වෙන. ඉතිංන් ඔහොම තමයි ස්කෑන් රේට් එක සහ කොන්සට්‍රේෂන් එක බලපාන්න මේ වෝල්ට මෝග්‍රම් එක ෂේප් එකට හරි. ඉතිං ඒටික තමයි අද වඩෝ එකේ මංවාලට කියලා දෙන්න කොහොමද පැරි සන් ෆෙරෝ සයිනයිට් රෙඩොක්ස් කපල් එක යිකලි ෝල්ට මට්‍රි් කියන ටෙක්නිික්ක පවිච්චි කරලා ඉන්වෙස්ටිගට් කරන්න ඒ ෙඩක්ස් ක පපල්ලකේ සිද්ධ වෙන රියක්ෂ එක රිවසිබල් රියක්ෂ එක කෝමද ඉන්වස්ටිගගේට් කරන්න කියලා ඉතින් වායාලට කොලිටේටවලි ඇනලයිස් කරන්නත් පුළුවන් මේ විදිහට ඒවාගේ රැන්්ලස් සෙවසිකක්ේෂණක පාවිචි කරලා කොන්ටිටේටවලි ඇනලයිස් කරන්නත් පුළුවන්. හරි එහෙන අපේ තවත් පීඩියෝ එකකින් හම්බෙම ඔයා හැමෝටම සුබ් දවසත්.